ശുഭോദയസനക് തിരുവാൻ സരണായി പൂജ്യ രാജഗിരിയെ അറിയഞ്ഞാണ് ഗൗരവനീയ സ്വാമിൻ വഹൻസേവ ഒബ സിറ്റിന് തനക്ക സിറ്റ് നമസ്കാര പൂർവ്വകവ സിഹിപത് കറന്ന് ഉൻവഹൻസേ സിരസ് എഫ് എം പൻസിൽ മലുവ വെനുവേൻ ലബാതുൻ ദുർലഭ ദഹം സാക്ഷാവക് ശ്രവണീയ കറന്നതായി ദൻ ഒബ സൂദാനം വണ്ണേ ഗൗരവനീയ സ്വാമിൻ വഹൻസ സിഹി മുലാവ മിയാമഹ സിഹി സുൻവ മിയാമ එකම කාරණාවක් හැටියට අපට ධර්මානුකූලව පැහැදිලි කර ගන්න පුළුවන්ද සිහි මුලා වීමේ මරණයක් කියන කාරණයත් සිහිසන්ව මරනවා කියන කාරණයත් අහසයි පොළොවයි වගේ වෙනස් දෙකක් ඒක හොඳට තේරුම් ගන්න ඕනේ තේන්නාද සිහි මුලාවටපත් වෙනවා කියන්නේ නෝන දැන් බුදුරයන් වහන්සේ යමෙක් සිහි මුලාවටපත් වෙන්නා වූ හේතුන් තියෙනවා එතකොට දැන් අපි කියමු යම් කෙනෙක් සීලෙන් දුර්වලභාවයටපත් වෙලා නම් බුදුරයන් වහන්සේ කියනවා යා සිහි මුලාවටපත් වෙලා මියන්නේ කියලා එතකොට ඊළඟට යමෙක් මෛත්‍රියෙන් දැන් මෛත්‍රී ආනිසංශ ගැන කියනකොට මෛත්‍රී එක ආනිසංශයක් තමයි සිහි මුලා නොවී මැරෙනවා සීලේක ආනිසංශයක් තමයි සිහි මුලා නොවී මැරෙනවා සද්ධාවේක ආනිසංශයක් තමයි සිහි මුලා නොවී මැරෙනවා එතකොට යම් කෙනෙක් සිහි මුලා වෙලා මැරෙනවා කියන්නේ නෝනා හේතුඵල ධර්මයක් දැන් ওই සිහි මුලා වෙලා මැරෙනවා කියන හේතුඵල ධර්මය මොකද්ද සද්ධාවෙන් දුර්වලයි සීලෙන් දුර්වලයි මෛත්‍රියෙන් දුර්වලයි මේ හේතුඵල ධර්මයන් නිසායි සිහි මුලා වෙලා මැරෙනවා යමෙක් හොඳ සිහියෙන් මැරෙනවා කියන්නේ එයා සීලෙන් සද්ධාවෙන් මෛත්‍රියේ පරිපූර්ණ කෙනෙක්. ඒකනේ දක්ෂ කෙනෙක්. තේරෙනවද? දැන් අපි දකිනවා සිහි මුලා වෙලා මැරෙන අප්‍රමාණ පිරිස් ඉන්නවා. දැන් සමහරවල් රෝහල් ආශ්‍රිතව අපි දැකලා තියෙනවා සමහරු මැරෙන මොහොතේ නෝන අප්‍රමාණ දුක් විඳිනවා. කූ තියනවා කෑ ගහනවා අතපය බැඳලා ඉන්නේ අප්‍රමාණ වේදනාවෙන් යටිගිරියෙන් කෑ ගහ මැරණ අය ඉන්නවා. මේක තමයි සිහි මුලා වීමේ මරණය. තේරෙනවද? එතකොට මේ සිහි මුලා වීමේ මරණයේ කස්සෙන කුමක් නිසාද? එක්කෝ මෛත්‍රිය දුර්වලයි එක්කෝ සද්ධාව දුර්වලයි එක්කෝ සීලය දුර්වලයි එක්කෝ මේ තුනම දුර්වලයි තේන්න. එතකොට මේ යමෙක් සිහි මුලා වෙලා මැරුණා නම් එයාගේ ඊළඟ උපත නොනා දුගතියටයි අයිති. ඒක හොඳට තේරුම් ගන්න. බුදුරජාණන් වහන්සේ කියන්නේ මම නෙමෙයි ඈ. යමෙක් සිහි මුලාවටපත් වෙලා අවසාන මොහොතේ මැරුණා නම් එයා සිහි මුලා වෙලයි මැරුණේ ඈ. අවසාන මොහොතේ හරි අපිට පේනවා මෙයා ධර්මයක් ගලපගත්තේ නැහැ කියලා. දැන් සිහි මුලා වෙලා කෑ ගහනවා දඟලනවා දඟලනකොට එක පාට කවුරු හරි ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ කියලා කියනවා කියනකොට යා මෙහෙම සාදුකාර දීලා මැරෙනවා ඒ මැරෙන මොන්ට යා සිහි මුලා වුණාද නැහැ මොකද අවසාන තප්පරය ධර්මයේ සුගතිය සකස් කරගන්න තේන්නත් ඒකෝ යා සිහි මුලා වෙලා ඉන්නවා සිහි මුලා වෙනකොට කවුරු හරි එක පාට අනිත්‍ය සංඥාවක් කියනවා මේ බොහොම අහම්බෙන් සිද්ධ වෙන්න තියෙන දේවල් මොකද යා සිහි මුලා වෙන්නේ අකුසලයන් නිසානේ ඒතොර එවැනි සිහි මුලා වීමේ යමෙක් මැරුණොත් ඒ මරණය අකුසලයක් නිසාමයි උනේ තේනද මොකද්ද අකුසලයේ සද්ධාව සීලය සහ මෛත්‍රිය දුර්වල තේනද ඒ සිහි මුලා වීම සිහි සංවීම කියන්නේ වෙන දෙයක් දැන් කෙනෙක් අපි කියමු සැත්කමක් කරන වෙලාවේ වේවා හදිසි අනතුරක් කරන වෙලාවේ වේවා වසවිසක් පානය කරපු වෙලාවක වේවා එයාට සිහි සංව මෙරුණා තේනද ඒ සිහි සංව මෙරුණ කෙනා නෝනා සිහි මුලා වීම මරණය කියන කාරණයට ගැලපෙන්නේ නැහැ ඒක හොඳට තේරුම් ගන්න ඕනේ මේක මේ ආසයි පොළොවේ වගේ දෙකක් තේනයි රහතන් වහන්සේ කෙනෙක් උතුම් සෝවාන් ඵලයට පත්වෙච්ච කෙනෙක් සකෘදාගාමි ඵලයට පත්වෙච්ච උත්තමේ කනාගාමි ඵලයට පත්වෙච්ච උත්තමේ රහතන් වහන්සේ නමක් සිහි මුලා වීම මරණයක් කියන කාරණේ සිද්ධ වෙන්නේ නැහැ නමුත් නෝනා රහතන් වහන්සේ නමක් වුණත් සිහිසන්න පිරිනිවන් පාන්න පුළුවන් තේන රහතන් වහන්සේ නමක් වුණත් සිහිසන්න ඒ කියන්නේ සිහිය නැතුව පිරිනිවන් පාන්න පුළුවන් දැන් ඔබ හිතන්න කවුරු හරි ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක්. කවුරුත් දන්නේ නැහැ. උන්වහන්සේ පින්දපාතේ කරගෙන කැලේ ඇතුළට එනවා වළඳන්න. යනකොට කැලේ ඇතුළේ ඉන්නව අර ජාව ආරම් කරන අය, ගස් කපන අය, මැණික් ගන්න අය, දඩයම් කරන අය. මේ ජාව ආරම්කාර මහත්තුරු දකින්න මේ හාමුදුරුව කැලේට ආවොත් අපිට මේක කරන්න බැහැ. නමුත් ඒගොල්ලෝ දන්නේ නැහැ ධර්මය ගැන සංඝයාට ගරුත්වයක් නැහැ. ඒගොල්ලෝ පොල්ලක් අරගෙන ඒ ස්වාමීන් වහන්සේගේ හිසට පාරක් ගන්නවා. රහතන් වහන්සේ කෙනෙක් වුණොත් සී නැති වෙන්නේ නැද්ද? ඒතකොට උන්වහන්සේ රහතන් වහන්සේ කෙනෙක් කියලා අර මහත්තුරු දන්නේ නැහැ. ඒගොල්ල මේ හාමුදුරුව ආවොත් අපිට කරදරයක් කියලා පොල්ලක් අරන් ඔලුවට ගහනවා ගහන වෙලාවෙම සීසන්ව ඒ රහතන් වහන්සේ වැටෙනවා සීසන්ව වැටිලා සීසන්වම සීය නැතුවම උන්වහන්සේ අපවත් වෙනවා තේන්න සිනවද සීයන්නේ නැහැ දැන් අපි කමු රහතන් වහන්සේ කෙනෙක් ඉන්නවා උන්වහන්සේට සැත්කමක් කරනවා බරපතල සැත්කමක් ඒ සැත්කම කරද්දිම රහතන් වහන්සේ පිරිනිවියන සීහිය නැතුවම පිරිනිවි යනවා තේන්න ඒක රහතන් වහන්සේ කෙනෙකුට වෙන්න පුළුවන් නමුත් සීහිය නැතුව පිරිනිවි ගියත් ඒ රහතන් වහන්සේ අර පොළුපාර ගහන වෙලාවේ අවසාන සීහිය නැතිවීමට අදාළව සකස් වෙන අවසාන සිටේදී උන්වහන්සේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දකිමිනුයයි අවසාන සීහිය බහැරට යන්නේ හොඳයි ස්වාමීන් වහන්ස යම් සමාධීන් වලට සමවැදෙන ඒ වගේම බුදුබව ප්‍රාර්ථනා කරන උත්තමයෙකු සත්කමකට භාජනය වීමෙන් පස්සේ සිහි නොලබා මිය ගිය හොත් එහෙම උත්තමයේගේ උනත් සැක්කමක් කරන වෙලාවේ හෝ වේවා අනතුරක් කරන වෙලාවේ හෝ වේවා සිහිය නැතිවීමට පෙර සිහිය නැතිවීමට යන මොහොතේ සකස් වෙන අවසාන චුතිසිත කුසල්සිතක් වෙනවා
උනාසේ පුහුණු කරපු දෙයක් තියෙනවා තේරෙනවද උනාසේ සීලය පරිපූර්ණ නම් සද්ධාව පරිපූර්ණ නම් මෛත්‍රිය පරිපූර්ණ නම් ඒ පරිපූර්ණ වූ සද්ධාව සීලය මෛත්‍රිය තුලින් සිහිය නැති වෙන අවසාන මොහොතට සකස් වෙන තුතිසිතට කුසල් සිතක් තමයි සකස් වෙන්නේ නමුත් සෝවාන් ඵලයට පත් වෙලා හිටියේ නැත්නම් අපිට සාතිකයක් දෙන්න බෑ ඒක හොඳට තේරුම් ගන්න ඕනේ තේරෙනවද බුදුරජාණන් වහන්සේ සාතිකයක් දෙන්නේ නැහැ තේරෙනවද මොකද අර අසීවිසි දානේ දුන්න මල්ලිකා විසම අච්චර දන් දුන්න සද්ධාව තුල හිටියා නමුත් නෝන අවසාන මොහොතේ දුකකට වැටෙනවා තේරෙනවද නමුත් සෝවාන් ඵලයට පත් වෙච්ච නැති කෙනෙකුට බුදුරජාණන් වහන්සේ සාතිකයක් දෙන්නේ නැහැ නමුත් ಗುಣදහම් පුහුණු කරලා ಗುಣදහම් තුල පරිපූර්ණභාවයට පත් වෙච්ච කෙනෙක් සිහිය නැති වෙන මොහොතට අදාළව සකස් වෙන අවසාන සිතේදී උන්වහන්සේ කුසල් සිතක් මතු කරගන්න දක්ෂ වෙනවා තේරෙනවද ඒක මට 100ට 100ක් කියන්න බෑ නමුත් ඒ කුසල් සිත මතු වුණා නම් අනිවාර්යයෙන්ම උන්වහන්සේලා අපවත් වෙන කෙනා හෝ මිය යන කෙනා හෝ සස්ත්‍රීක දිව්‍ය තලයක උප්පත්තිය සාක්ෂාත් කරගන්න තේරෙන ඒක සිහිසන්න නැතිවන්න ඕන තේරෙනවද දැන් රහතන් වහන්සේ කෙනෙක් වුණත් අර විදියට මං කිව්වේ විදියට සිහිසන්න පිරිනිවි යන්න පුළුවන් ස්වාමීන් වහන්ස දැන් එවන් මානසිකව යම් උසස් තලයකට පත් වූ අයෙකු සිහිසන්න මේ යන්න පුළුවන්ද නැත්නම් එවන් අයෙකු මේ යන්නේ යම් සමාධියකට සමවැදිලාද නෑ මෙහෙමයි නෝනා අපි නිරේතුරුවම මේ ධර්මානුකූලව ගලප ගන්න ඕනේ මගේ ජීවිතේ මං පැවිදි වෙච්ච දවසේ ඉඳන් මේ මොහොත දක්වා ධර්මයක් කියලා තිනවන නම් ඒ ධර්මය නෝනා අවිද්‍යාව දුරු වීම උදෙසාමයි මං කියලා තිනේ කෙනෙක්ව මෝහයට වැටෙන්න නම් කෙනෙක්ව පංච උපාදානස්කන්ධයේ නිත්‍යභාවයට වැටෙන්න නම් මං ධර්මයක් කියලා නැහැ මැරෙන මොහොත දක්වා කියන්නේ නැහැ නමුත් මං ඔබලාට කියනවා කවදා හරි දවසක මං අපවත් වෙච්ච දවසක හෙට අපවත් වුණත් කවදා හරි අපවත් වුණත් මගේ මරණයෙන්වත් මගේ මල කඳෙන්වත් ඔබ අවිද්‍යාවක් නම් ගන්න එපා ඔබ මෝහයක් නම් ගන්න එපා ඔබ ගන්නේ අවිද්‍යාවක් නම් මෝහයක් නම් ඒක ඔබ මට කරන්නා වූ අගෞරවයක්මයි මම අපවත් වෙන වෙලාවේ සිහිසන්ව අපවත් වෙන්න පුළුවන් මම අපවත් වෙන වෙලාවේ සිහිසන්ව අපවත් වෙද්දී ඔබ කියනවා නම් නෑ ස්වාමීන් වහන්සේ ධානයේකට සමවැදිලා හිටියේ ස්වාමීන් වහන්සේ අදිෂ්ඨානයක් තුල හිටියේ කියලා මං කියනවා ඒ සම්පූර්ණ බොරු කියලා තේන්න මං කියනවා ඒ සම්පූර්ණ බොරු කියලා තේන්න මම සිහි නැතුව මරණයටපත් වුනේ මගේ අකුසලයක් නිසා එච්චරයි තේන්න මට සිහි නැතුව අපවත් වෙන්න සිද්ධ වුනේ මගේ අකුසලයක් නිසා ඒතර ඔබේ අකුසලයේ වහන්න එපා ඔබේ අකුසලයේ වහනවා කියන්නේ ඔබ මගේ මලකඳටත් අගෞරවයක් කරනවා මම අපවත් වෙන්නේ ඉස්සෙල්ලයි මම ඔබට කියන්නේ මොකද මම සිහි නැතුව යම් හේතුවක් නිසා අපවත් වුණොත් අනිවාර්යයෙන්ම මට කැමති මට හිතවත් පින්වතුන් කියයි නෑ ඔය ආර්ය ඥානහාමුදුරුව ධානයක් තුලයි හිටියේ නැත්නම් අදිෂ්ඨානයක් තු මං හිතනවා ඒක සම්පූර්ණ බොරුයි කියලා මං ජීවත් වෙ ඉන්නකොට ඔබට කියලා තියෙනවා තේරුණාද ඒ නිසා මගේ මල කඳෙන්වත් ඔබ අවිද්‍යාවක් ගන්න එපා ඔබ එදාට ප්‍රසිද්ධියේ සාකච්ඡා කරන මෙච්චර සීලය තුල ශක්තිමත්ව ජීවත් වුණ ආර්ය ඥානහාමුදුරුව සිහි නැතුව නැතුණේ අතීතයේ සීලේ දුර්වලභාවයක් නිසාමයි කියලා. එතන කරලා ඔබ සීලෙන් ශක්තිමත් වෙන්න. ඒක තමයි ධර්මය. එතන තමයි අමෝහය. ඒ නිසා එතනින් ඔබ ශක්තිමත් වෙන්න දෙයනේ මට ඒ වගේ දෙයක් වුණා නම් දෙයනේ ඔබට කොයි වගේ දෙයක් වෙන්න පුළුවන්ද තැන ඉඳන් අන්න ඔබ අප්‍රමාදී භාවයට පත් වෙනවා. තේන්න. එතන තමයි තැන. එතන තමයි ධර්මයේ මතු කරගන්න තියෙන තැන. එහෙම නැතුව පුතේ අපි ආස්වාදයට අපි කතා කළොත් අපි නිරේතුරුවම අපි සුගතියේ ඉපදෙන්න පුළුවන්. නමුත් තව කෙනෙකුට අපි සුගතිය අහිමි කරනවා. තව කෙනෙකුට අපිට පූර්ව ආදර්ශයක් දෙන්න පුළුවන්. දෙයියනේ මේ සීලය ජීවිතේ කොටගෙන ජීවත් වුණ ආර්ය ඥාන හාමුදුරුව අපවත් උනේ සිහි සන්නනං. එහෙනම් අතීතයේ අකුසල් විපාකෙට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අතීතයේ අකුසල් මට විපාකෙට ආව නම් දෙයියනේ අපිටත් මේවා විපාකෙට එන්න පුළුවන් කියන තැන ඉඳන් ඔව් තව තව සීලයේ තුල සද්ධාව තුල ශක්තිමත් වෙනවා. එතන තමයි පූර්ව ආදර්ශය. එතන තමයි ධර්මය. එනිසා අපි නිරේතුරුව ධර්මය මෝහය නොවැදෙන ආකාරයට ගල්ප ගන්න හැම වෙලාවම දක්ෂ වෙන්න ඕනේ. ස්වාමීන් වහන්ස ධර්මය මෝහය නොවැදෙන අවරෙන් ගලපා ගැනීමට අප දක්ෂ විය යුතුයයි කියන එක ඔබ වහන්සේ විරාමයට යන්නට කලින් පැහැදිලි කර දුන්නා. මේ ගැන තවදුරටත් අපට පැහැදිලි කර දෙන්න ස්වාමීන් වහන්ස. දැන් ওই කාරණේට බොහොම වටිනා උදාහරණයක් තියෙනවා ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ කාලේ. දැන් මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රධානම ශ්‍රාවකින් වහන්සේ. නමුත් බලන්න මුගලන් මහරහතන් වහන්සේ පිරිනිවන් පාන්නේ අප්‍රමාණ අර සොරු පිළිසකට අසු වෙලා ශරීරය කුඩු කරගෙන තමයි පිරිනිවන් පාන්නේ. ඒක තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයාට මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේගේ ප්‍රධාන ශ්‍රාවකින් වහන්සේට මේ වගේ සොරු කණ්ඩායමක් අල්ලගෙන මේ ආකාරයෙන් තලලා පෙළලා අප්‍රමාණ වද හිංසා පමුණු වෙලා පිරිනිවන් පෑවට පස්සේ අර පෘථග්ජන ස්වාමින් වහන්සේලා ඔක්කොම එකතු වෙලා මේ පිළිබඳ ලොකු කලබලයක් ඇති කළා. මොකද ඒගොල්ලන්ට මේක දරා ගන්න බැහැ. දැන් රහතන් වහන්සේලා දන්නව මොකද්ද මේ උනේ කියලා. සද්ධානුසාරි ධම්මානුසාරි ස්වාමීන් වහන්සේලාට මේක හරි ප්‍රශ්නයක් වුණා. මේ ස්වාමීන් වහන්සේලා ඔක්කොම බුදුරයන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මේක හරි අසාධාරණයක්.
මේ මුගලන් මහරහතන් වහන්සේ මෙච්චර මේ අයෝමයේ නායකත්වයක් ශාසනයට දුන්න මුගලන් මහරහතන් වහන්සේ මේ විදියට පිරිවන් පාන සලස්වීම බලවත් අසාධාරණයක් ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ රජතුමාට ගිහිල්ලා මේක සැල කරලා වහාම මේකට පියවරක් ගන්න කියනවා මේ කරපු ආයත විරුද්ධව කටයුතු කළ මේ අයට දඬුවම් කරන්න කියනවා ඒ වෙලාවේ බුදුරජාන් වහන්සේ කියනවා මහණෙනි මේ තරම් සාධාරණ දෙයක් ලෝකේ නැහැ මෙතන කිසිම අසාධාරණයක් නැහැ අර ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා කියන්නේ භාග්‍යවතුන් වහන්සේට භාග්‍යවතුන් වහන්සේ මේක මහා අසාධාරණයක් කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකේ අරසා අනතුරකට පත් වෙලා පිරිනිවන් පාද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නෑ මහණෙනි මෙතන කිසිම අසාධාරණයක් නැහැ මේක ਸਰව සාධාරණයි කියලා. ਸਰව සාධාරණයි කියලා. මොකද මේ මුගලන් මහරහතන් වහන්සේ අතීතයේ මේ විදිහටම තමන්ගේ අම්මා තාත්තාට ගහලා අතපය කුඩු කරලා දැම්මා. මේ විදිහටම අතපය කුඩු කරලා දැම්ම තමන්ගේ අම්මා තාත්තාගේ. එහි අකුසල් විපාකයන් නිසාමයි මුගලන් මහරහතන් වහන්සේට මේ ආකාරයේ පිරිනිවන් පාමකට මුණ පාන සිද්ධ වුණේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා නිරේතුරුවම මෙතනදී අපි දකින්න ඕනේ ප්‍රධානම කාරණේ තමයි අපේ ජීවිතයට ඉදිරියට පැමිණෙන්නා වූ අපි නොහිතු නොපැතු අපි අකමැති දේවල් සිද්ධ වෙනවා නම් ඕනා ඒවා අපේ අතීත අකුසල් සංස්කාරයන්මයි. ඒ අතීත අකුසල් සංස්කාරයන් මතු කරලා දකිද්දී බුදුරජාණන් වහන්සේ තමන්ගේ ප්‍රධාන ශ්‍රාවකයාගේ මේ ආකාරයේ පිරිණිවීම ਸਰව සාධාරණයි කියලා දකිද්දී අන්න අර ස්වාමීන් වහන්සේලාට සතිය සිය පිටුණා. මෙතරලා ආස්වාදය තුල හිටියේ. ආස්වාදය තුල ඉඳලා මේ අධර්මයක් පස්සේ මෙතරලා දිව්වේ. අන්න භාග්‍යවතුන් වහන්සේ කියනකොට නෑ මේක ਸਰව සාධාරණයි කියදී අන්න ඒගොල්ලෝ හිතන්න ගත්තා. එනම් දෙයනේ මුගලන් මහරහතන් වහන්සේ පිටිපස්සේ මේසා අකුසල් තිබ්බනම් අපි පිටිපස්සේ කොයිසා අකුසල් තියෙනවාද කියලා අන්න ඒගොල්ලෝ හිතන්න ගත්තා. දැන් මේ මොහොතේ මම භික්ෂුවක් හැටියට හිටියත් මම නිරතුරුවම දකිනවා මගේ ජීවිතේ පැවිද්දට ඉස්සෙල්ලා කොයිසා නම් මේ ජීවිතේ අකුසල් තියෙනවාද කියන කාරණේ. ඒ වගේම සංසාරේ කොයිසා මගේ පිටිපස්සේ අකුසල් තියෙනවාද කියන කාරණේ මම නුවණින් දකිනවා. දොරේ දකිද්දි මොකක්ද වෙන්නේ අන්න අපි තුල සතිය සිහිය සකස් වෙනවා. ඒ සතිය සිහිය සකස් වෙද්දි මොකද අපි කරන්නේ තව 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 ප්‍රාතිමෝක්ෂ සීලය තුල ශක්තිමත් වෙනවා. මොකද අපේ පිටිපස්සේ අකුසල් තියෙනවා නම් විපාක දෙන්නේවා ඉදිරියට එයි කියලා අපි දකිනවා නම් ධර්මානුකූලව නිරේතුරුවම ඊට තියෙන එකම විසඳුම එකම මාර්ගය තමයි මගහැර ගන්න තියෙන මාර්ගය සීලය තුල ප්‍රාතිමෝක්ෂය තුල ශක්තිමත් භාවයට පත් වෙනවා. එනිසා නිරේතුරු අපි දක්ෂ වෙන්න ඕනේ සමාජය තුල කොයි ආකාරයේ දෙයක් සිද්ධ වුණත් ඒ සිද්ධ වෙන දේ තුල නිරේතුරුව ධර්මය මතු කරලා ගන්න අධර්මය නෙමෙයි අමෝහය මතු කරගන්න මෝහය නෙමෙයි දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් අපවත් වෙනවා දැන් මං අපවත් වෙනවා අපවත් වෙද්දී ඔබ මාතුලින් ධර්මයම මතු කරලා ගන්නවා ඒ මතු කරලා ගන්නා ධර්මය තමයි ඔබ ඒ අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේට කරන්නා වූ ලොකුම ගෞරවය ඒ අපවත් වෙච්ච ස්වාමීන් වහන්සේට මේ ලෝක ධාතුව තුල පින් අවශ්‍ය නම් දෙන්න තියෙන ශ්‍රේෂ්ඨම පින තමයි විදර්ශනාමය ප්‍රඥාමය නුවණ තුලින් මතු කර ගන්නා වූ කුසල් සිත. ඒ කුසල් සිතෙන් අන්න දැන් ස්වාමීන් වහන්සේලා හිතන්න ගත්ත දෙයනේ මුගලන් මහරහතන් වහන්සේට මේසා විදියට අපවත් වෙන්න සිද්ධ වුණේ පෙර සංස්කාරයක් නිසාමයි තේන්න. පෙර සංස්කාරයක් නිසාමයි කියලා අන ධර්මානුකූලව මතු කරලා අරගෙන අපේ ජීවිතේ අකුසල් තියෙන්න පුළුවන් අපි තව තව ශක්තිමත් වෙමින් මේ සංස්කාරات අනිත්‍යයි කියලා දකින මොහොතේ පුතේ මුගලන් මහරහතන් වහන්සේට පින් අවශ්‍ය නැහැ උන්වහන්සේ පිරිනිවී ගියන් පින් අවශ්‍ය කෙනෙකුට මේ ලෝක ධාතුවේ දෙන්න තියෙන ලොකුම ශක්තිමත්ම පින තමයි අර විදර්ශනා නුවණ මතු කරලා අරගෙන ඒ විදර්ශනා නුවණ තුල සකස් කරගන්නා වූ කුසල් සිත ස්වාමීන් වහන්සේලා දහසකට දන් පූජා කළාට වඩා ශක්තිමත් නබ්බවට පත් වෙනවා. නමුත් අපි ඒක මතු කරලා ගන්නේ නැහැ හුඟක් වෙලාවට. අපි මතු කරලා ගන්නේ නැහැ. දැන් මට මතකයි එක මහත්ෙක් මිය යනවා. මිය යන්නේ අතපය බැඳලා. හූ තියාගෙන කෑ ගහගෙන මිය යන්නේ. සුමාන ගානකින් වතුර උගුරක්වත් ආහාරයක්වත් නැහැ. නමුත් ඒ මහත්තයා මිය ගියාට පස්සේ ආගේ නෝනා කියනවා මගේ මහත්තයා දිව්‍යතලයකම තමයි ඉපදුනේ කියලා. ඒ දෙයනේ මේ මෙතනින් ධර්මයක් මතු කරලා ගන්නේ නැහැ. නේද? එතන අරසා සිහිමුලාවට පත් වෙලා කෑ ගහලා බෙරියන් දීලා සිහිමුලාවෙන් මරණයට පත් වෙද්දී දෙයනේ මේ මරණය අපේ අකුසල් සංස්කාරයක් කියලා දැකලා මේ අකුසල් සංස්කාරයන් මගේ ජීවිතේට ඇති කියලා දැකලා එයා සීලය තුල ධර්මයේ තුල ශක්තිමත් භාවයට පත් වෙලා මේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මොහොතක් දැක්කනම් අර මිනිස්සයාට දෙන්න තියෙන ශ්‍රේෂ්ඨම විදර්ශනාමය කුසල දුන්නා වෙනවා. නමුත් ඒක දෙන්නේ නැහැ. ආස්වාදයේ නිසාම සක්කාය දිට්ඨිය නිසාම රූපයේ කෙරේ තින තෘෂ්ණාව නිසාම අපි නිරේතුරුවම පස්සය තෘෂ්ණාවෙන් තෙත් කරනවා. දැක්ක දේ මගේ කියලා දැක්කා වූ දේ තෘෂ්ණාවෙන් තෙත් කරනවා. මගේ කියලා ඇසුනා වූ දේ තෘෂ්ණාවෙන් තෙත් කරනවා. මගේ කියලා දැනුණා වූ දේ තෘෂ්ණාවෙන් තෙත් කරනවා. තෙත් කරලා මේ යථාර්ථය පෙනිපෙනි ආස්වාදයට අමෝහයට බැඳිලා යනවා.
බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේතුරුව මර ජීවිතය ගත කරද්දී නිරේතුරුව මේ ආස්වාදයට නොබැදී ජීවත් වෙන්න කියලා. මොකද දකින දේට ඇසෙන දේට දැනෙන දේට කොයි වෙලාවකවත් බැඳෙන්න එපා කියලා. එතන ආස්වාදය සකස් කරගන්න එපා කියලා. මොකද අපි දකින දේ දැනෙන දේ ඇසෙන දේට ආස්වාදය සකස් කරගන්න මොහොතේම අපි පස්ස පච්චයා වේදනා සකස් කරගන්නවා. පස්සේ නිසා විඳීමක් සකස් කරගන්නවා. එක්කෝ ඇලීමකට එක්කෝ ගැටීමකට යනවා අපි. ඒ යන මොහොතේම අන්න අපි නැවත 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 භවයේ සංස්කාර අපි රැස් කරගන්නවා. එනිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හිත ළඟ නවතින්න කියලා. තේන්න. හිත ළඟ නවතින්න එහෙම නැතුව මේ සකස් වෙන්නා වූ සිතුවිල්ල තෘෂ්ණාවෙන් තෙත් කරලා ආස්වාදයට අරන් යන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ උපමාවක් කියනවා අර ජනපද කල්යාණිය නටනවා. එය රූමත් පංච කල්යාණියක්. ඒ ජනපද කල්යාණිය නටන තැන දහස් ගාණක් මිනිස්සු වට කරගෙන බලාගෙන ඉන්නවා මේ ජනපද කල්යාණියගේ නැටුම. මෙතනින් මේ රජතුමා දඬුවමක් පනවනවා මිනිස්සෙකුට. ඒ දඬුවම තමයි කට ළඟට තෙල් පිරිච්ච කලයක් හිස මත තියාගෙන එයා ඇවිදින්න ඕනේ. ඒ ඇවිදින වෙලාවේක තෙල් බිඳුවක් හෝ කලෙන් වැටුනොත් ඒ මොහොතේම පිටිපස්සේ ඉන්න තියුණු කඩුවක් සැතක් අතේ තිබ්බ කෙනා හිස ගසලා දාන. ජනපද කල්යාණිය නටනවා. නටන වෙලාවේ දැන් අර මහත්තයා දඬුවම විඳින්මින් එනවා. මොකද්ද දඬුවම? රාජ දඬුවම. හිස උඩ තියලා තිනවා කලයක්. ඒ කලය පිරෙන්නම තෙල් පිරෝලා තියෙනවා. මෙයා වටපිට බැලුවොත් ඒ බලන මොහොතේම අර කලෙන් තෙල් හැලෙනවා. ඒ හැලෙන මොහොතේම පිටිපස්සේ වදකියා ඉන්නවා තෙල් පොඩ්ඩක් හරි හැලුනේ ගමන් අර තියුණු කඩුවෙන් හිස ගසලා දාන. ඒක තමයි රාජ දඬුවම. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රාජ දඬුවම ලබන මිනිස්සයා අර තෙල් පිරවූ කලය හිස මත තබාගෙන ගමන් කරද්දී අරසා පංච කල්යාණයෙන් බබලන්නා වූ ජනපද කල්යාණිය නටනවා. බලයිද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. බලයිද? බලන්නේ නැහැ. මොකද එයා දන්නවා බැලන මොහොතේම හිසේ තියෙන තෙල් වලින් තෙල් පොඩ්ඩක් වැටෙනවා. වැටුනේ ගමන් වදකයා හිස ගසලා දානවා කියලා. එනිසා නිරේතුරුවම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ මිනිස්සයා ජනපද කල්යාණි දිහා නොබලන්නේ ඇයි? මරණ බය දකින්න නිසා. ජීවිතේ අහිමි වෙනවායි කියන දුක කියන කාරණේ දකින්න නිසා අයියා බලන්නේ නැද්ද? හිස ගසලා දානවා කියන කාරණේ දකින්න නිසා. නමුත් මිනිස්සෙයින් වශයෙන් අපි මෙච්චර ජීවත් වුණත් අපි දකින දේ, ඇසෙන දේ, දැනෙන දේ අපි නිරේතුරුවම තෘෂ්ණාවෙන් ආස්වාදයෙන් තෙත් කරනවා. නමුත් අර මහත්තයා කොයි වෙලාවකවත් ජනපද කල්යාණි කොච්චර ලස්සන වුණත් බැලුවේ නැහැ. මොකද එයා දන්නවා හිස ගසලා දානවා කියලා එයා දුකට වැටෙනවා කියලා. නමුත් අපි මොකද කරන්නේ? දකින දේ, ඇසෙන දේ, දැනෙන දේ නිරේතුරුවම අපි තෘෂ්ණාවෙන් තෙත් කරනවා. තෙත් කරන මොහොතේම පංච උපාදානස්කන්ධ මාර්ය අපේ හිස ගසලා දානවා. හිස ගසලා දානවා කියන්නේ මොකද්ද? අපි තෘෂ්ණාවෙන් තෙත් කරන මොහොතේම භවයට එන සංස්කාරයක් දුක සකස් කරගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අර ජනපද කල්යාණි නටද්දී යම් සේදර හිස මත තෙල් පිරවූ කරය තබාගෙන යන මිනිසයා කලය කෙරෙහි සතිය සීය පීටවාගෙන තෙල් කෙරෙහි සතිය සීය පීටවාගෙන යන්නේ යම්සේද? අන්න මේ සංසාර බය දකිමින් දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේ අපිට ඕනේ ආකාරයට අපේ කැමැත්තට අපේ සක්කාය දිට්ඨියට අදාළව තෘෂ්ණාවෙන් තෙත් කරන්න එපායි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් සෑම මොහොතකදීම සෑම නිමේෂයකදීම අපි මොන දේ සිද්ධ වුණත්, අසනීපයක් සිද්ධ වුණත්, මරණයක් සිද්ධ වුණත්, ජයග්‍රහණයක් සිද්ධ වුණත්, කොයි දේ සිද්ධ වුණත් අපි ඒ සෑම දෙයකදීම මොකද කරන්නේ? අර තෙල් හලහලා 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 අර පංච කල්යාණයේ දිහා බලලා, ඒ කියන්නේ අපි කැමති කාමච්ඡන්දයන් දිහා බලලා නිරේතුරු වල කලයෙන් තෙල් හලා ගනිමින් නිරේතුරුම භවයට යන සංස්කාර නැත්තන් දුක හිසගැසුම්කසා ජීවත් වෙනවා. හිසගැසුම් කමි ජීවත් වෙනවා. තේන්න. එනිසා නිරේතුරුව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපි දකින දේ, ඇසෙන දේ, දැනුන දේ කොයි වෙලාවකවත් තුෂ්ණාවෙන් තෙත් කරන්න එපා කියන කාරණේ. තේරෙනවද? එනිසා නිරේතුරුව ධර්මයේ තුල ඉඳන් අපි දකින දේ දකින්න, ධර්මයේ තුල ඉඳන් අපි අසන දේ අසින්න, ධර්මයේ තුල ඉඳන් අපි හිතන දේ හිතන්න, ඒ දැක්ක දේ, ඇසුන දේ, දැනුන දේ ධර්මානුකූලව අමෝහය වැඩෙන ආකාරයෙන්, මෝහය දුරු වෙන ආකාරයෙන් දකින්න කියලයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරන්නේ. ස්වාමින් වහන්ස, බුදුරජාණන් වහන්සේ සතු වූ භාග්‍ය සම්පන්න ගුණයද අද දවසේදී මේ මහා සංඝ සමාජය අත්විඳින්නේ? මෙහෙමයි නෝන, ඒක තමයි පිනේ විපාක කියන්නේ. තේරෙනවද? ආයුෂ වර්ණයේ සැපේ බලය. තේරෙනවද? පිනේ විපාකේ. දැන් අපි දානයක් දෙන්න යන මොහොතේ අපි ඒ දානේ අග්‍රෝමුදේ මුලින්ම දාන්නේ කාටද? බුදුරජාණන් වහන්සේ. තේරෙනවද? අපි දෙවියන්ට මෙහෙම කළා අධ දෙක නවල වන්දනා කළත් අපි දොහොත් මුදුන් දීලා වන්දනා කරන්නේ කාටද? බුදුරජාණන් වහන්සේ. මොකක්ද මේ? දාන පාරමිතාවේ ශක්තිය. දස පාරමී ධර්මයන්ගේ ශක්තිය. තේන්න. ඒ දස පාරමී ශක්තිය තුල ලබන්නා වූ ඒ පිනේ ඵලය තමයි බුදුරජාණන් වහන්සේ ලබන්නේ.
දැන් බලන්නකෝ අද සමාජයේ දිහා බලන්නකෝ සමාජයේ කොච්චරනම් මිනිස්සු ප්‍රභු ජීවිත මහේශාක ජීවිත ගත කරන අය කොච්චරනම් අනුන්ගෙන් ප්‍රසාදයන් ලබනවද ඈ කොච්චරනම් ලබනවද ඒතොර එවැනි කිසිම ප්‍රසාදයක් ලබන්නේ නැති කොච්චරනම් මිනිස්සු ලෝකේ ජීවත් වෙනවද ඒ වගේම සමහරු කොච්චර ප්‍රභු ජීවිත ධනවත් ජීවිත ගත කළත් සමහරුට එයාගේ නෝනවත් එයාට ගරු කරන්නේ නැහැ ඒ වගේ මේ සමාජය තුළම අපි දකිනවා මිනිස්සෙයින් අතර බුද්ධත්වයට පත් වුණා නෙමෙයි මේ මිනිස්සෙයින් අතර අපි සමාජයේ දකිනවා ඒ එක 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 කෙනාට නෝනා තමන්ගේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන කාරණේ ජනප්‍රියභාවය කියන කාරණේ කීර්තිය ප්‍රශංසා මේ ලැබෙන්නේ යාගේ කුසල් සංස්කාර නිසා ඒ පිනට අදාළව කුසල් සංස්කාරයන් නිසා මිය පරලව ගිහිල්ලා අවුරුදු 100ක් 200ක් 300ක් ගියාම යාගේ නම කියවෙනවා ඒක නම කියනවා යාගේ පිනේ ශක්තිය ඒක ඒකට බුදුරජාණන් වහන්සේලා මේ මොහොතේ අපි වාග්ය උතුම් වහන්සේ කියන නමින්ම බුදුරයන් වහන්සේට අමතන්නේ නෝනා බුදුරයන් වහන්සේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් ඒ පුරාගෙන ආපු පාරමී ශක්තිය බලයමයි බුදුරයන් වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 15 වෙනි කුමක් නිසාද ඒ පාරමී ශක්තිය බුදුරයන් වහන්සේගේ වාග් විලාසය කතා විලාසය මේ සෑමන් සියලුම දෙනාට වඩා බුදුරයන් වහන්සේ ඉහළින් තිබෙන්නේ කුමක් නිසාද උන්වහන්සේගේ පිනේ ශක්තිය එනිසා ඔබ පින කෙරෙහි විශ්වාසය ඇති කරගත්තොත් පින තුල ශක්තිමත් වෙන්න වෙන්න ඔබටත් ආවිෂ වර්ණයේ සැපේ බලයේ කියන කාරණේ ජීවිතේ පුරාවටම ලැබෙනවා දැන් ජීවිතේ වැරදි කරමින් ජීවත් වෙන කෙනෙක්ද පින් කරමින් ජීවත් වෙන කෙනෙක්ද මරුණාට පස්සේ දීර්ඝ කාලයක් අපි කතා කරන්නේ යහපත් ආකාරයෙන් ජීවත් වෙච්ච ඒතොර යහපත් ආකාරයෙන් ජීවත් වෙච්ච කෙනාට ඇයි අපි කතා කරන්නේ පිනේ ඵලයේ එනිසාම ඕනෑම කෙනෙක්ගේ ජනප්‍රියභාවය කියලා කියන්නේ නෝනා සීලේ ආනිසංසයක්මයි දානේ ආනිසංසයක්මයි මෛත්‍රී ආනිසංසයක්මයි ඒ නිසා නිරේතුරුවම මේ මොහොතේ වුණත් අපි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නයේ සංඝ රත්නයේ මේ දක්වන්නා වූ සෑම ගෞරවයක්ම බුදුරජාණන් වහන්සේ පිරුවා වූ දසපාරමී ධර්මයන්ගේ ශක්තිය. ඒ කියන්නේ ස්වාමීන් වහන්ස අප තවදුරටත් අවධාරණය කරගත යුත්තේ ඔබ වහන්සේලා ගිහි සමාජයෙන් ලබන්නා වූ මේ සිව්පසය උපස්ථානයන් සියලු පුද සත්කාරයන් පිටුපස බුදු හිමියන්ගේ භාග්‍යවන්ත ගුණය හේතුවක් හැටියට අපිට දකින්නට පුළුවන් කියන කාරණයද ඔබ වහන්සේ පැහැදිලි කරන්නේ. අපි මේ ලබන්නේ බුදුරයන් වහන්සේ නිසානේ අපි මේ පින්ඩපාතයක් ලැබුද්දී ඉස්සෙල්ලාම බුදුරයන් වහන්සේටයි පින් දෙන්නේ. දැන් මම හැමදාම උදේට හයාමාට පින්ඩපාතේ වඩිනවා. මම පින්ඩපාතේ වඩිද්දී පාත්‍රේ ගන්න ඉස්සෙල්ලා මම ඉස්සෙල්ලාම කොහේ හරි අපි ගමකන ඉන්නේ. ගමේ එක පන්සලක් තියෙනවා, පුදබිමක් තියෙනවා, පූජා ස්ථානයක් තියෙනවා. ඒ පැත්ත හැරිලා තුම්පාරක් නමස්කාරය කරලා බුදුරජාණන් වහන්සේට ලෝතුරා වාග්යවත් බුදුරයන් වහන්සේට මාගේ නමස්කාර වේවා කියලා මම මුලින්ම කියනවා. ඊළඟට මම කියනවා නපුරු මිනිසුන් නපුරු සතුන් මුණ නොගැසේවා කියලා. මොකද අපිට පින්ඩපාතේ ලැබෙන්නේ කවුරු නිසාද? බුදුරයන් වහන්සේ නිසා. අපි මේ ලබන කොයි දේත් අපිට ලැබෙන්නේ අපි මේ ලැබුවේ ධර්මයත් අපිට ලැබුණේ බුදුරජාණන් වහන්සේ නිසාමයි. එනිසා අපේ ජීවිතේ කොයි දේටත් පෙරාතු අපි බුදුරජාණන් වහන්සේමයි සීපත් කරගන්නේ. එනිසා බුදුරජාණන් වහන්සේට සීපත් කරලා ඊළඟටම අපි මොකද්ද කරන්නේ අපිට පින්ඩපාතය දෙන ජනතාවට අපි පින් අනුමෝදන් කරනවා. දැන් මම පින්ඩපාතේ ගිහිල්ලාවිල්ලා කුටියේ තියෙන වත්පිළිවෙත් කරලා ඇඟපත සෝදගෙන පින්ඩපාතේ ගන්න පැදුර දාලා වාඩි වුණාට පස්සේ මේ පාත්‍රයේ ඔඩොක්කුවේ තියාගෙන මම මුලින්ම ආහාර පරිසංකා යෝනිසෝ පින්ඩපාතං කියලා ප්‍රත්‍වේක්ෂාව තමයි කියන්නේ. ඒ ප්‍රත්‍වේක්ෂා ගාතාව කියලා ඊළඟට කියනවා මේ ආහාරය පූජා කළා වූද දැකබලා සතුටුණා වූද දන් නොදුන්නා වූද සියලු සත්ත්වෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා කියලා ඊළඟට උතුරු දිශාවේද දකුණේද නැගෙනහිරද බටහිරද අනු දිසා හතරේද උඩු දිශාවේද දස දිසාවෙම සත්‍යෝ කයේ දුක් දුරු වී සිතේ දුක් දුරු වී නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සූපත් වෙත්වා කියලා දකින්න. දැකලා ඊළඟට දැස් දෙක පියාගෙන අත් දෙක නලලට අරගෙන මං කියනවා මේ ලෝකයේ ඉන්න සෑම සත්වේකටම මා දෙවෙනි වේවා කියලා. මං හැමදාම පින්ඩපාතයෙන් ගන්න ඉස්සෙල්ලා ඔක කියන දෙයක්. මේ ලෝකයේ ඉන්න සෑම සත්වේකටම මම දෙවෙනි වේවා. සතර අපායේ සත්වයින්ටත් මම දෙවෙනි වේවා. මේ මුළු ලෝකයාටම මා පාපිස්නාවක් වේවා කියලා. මම මාව පාපිස්නාවක් කළා බිම දාලා මම මේ පාපිස්නාව තුල හැමෝම ඇවිල්ලා කකුල් දෙක පිහදානවා මම දකිනවා. තිරිසන් සත්තු ඇවිල්ලා මේ පාපිස්නාවේ මගේ ඇඟේ කකුල් දෙක පිහදානවා මම දකිනවා. ප්‍රේතයෝ ප්‍රේතිය ඇවිල්ලා මගේ ඇඟේ කකුල් දෙක පිහදානවා දකිනවා. මේ පාපිස්නාව මගේ මේ ශරීරය මහ පොළොවට පස් වෙලා සතර මහා ධාතුට එකතු වෙනවා දකිමින් තමයි මම පින්ඩපාතේ ගන්න පටන් ගත්තේ. ඉතින් අපි මේ පුරුදු පුහුණුනේ අපිට මේවා කියලා දුන්නේ කවුද? බුදුරජාණන් වහන්සේ. දැන් මේක ක්‍රිස්තියානි මහත්ෙක් දන්නේ නැහැ, මුස්ලිම් මහත්ෙක් දන්නේ නැහැ නේද? බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් බුදුරජාණන් වහන්සේ නිසා අපිට මේ දේ ලැබෙනවා, අපිට සිව්පසය ලැබෙනවා. ඒ සිව්පසය අපිට ලබලා දෙන්නේ කවුද? ගිහි පින්වතුන්ලා. දොරේ ගිහි පින්වතුන්ලා අපිට සිව්පසය ලබලා දෙන්නේ කවුරුන් නිසාද? බුදුරජාණන් වහන්සේ නිසා. ඒ නිසා අපි මුලින්ම බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා වගේම නිරේතුරුවම අවසානයේ අරාකාරයෙන් හිතලා අරාකාරයෙන් අවසානයේ විදර්ශනා නූණ ඇති කරගෙන මුළු ලෝකයාටම පාපිස්නාවක් කරලා ඒ පාපිස්නාවත් අවසානයේ පිහිදාලා පිහිදාලා යුණාට පස්සේ සතර මහා ධාතු එකතු වෙන දැකලා මේ දානය හැන්දක් හරි පූජා කළා වූ සෑම කෙනෙකුටම මේ ලෝකයේ පිට ලබලා දෙන්න පුළුවන් උතුම්ම විදර්ශනාමය කුසලය අපි ලබලා දෙනවා.
උතුම්ම විදර්ශනාමය කුසලයේ ලබලා දෙන්න අපිට පාර පෙන්වන්නේ කවුද බුදුරජාණන් වහන්සේමයි එනිසා අපි හැම වෙලාවම බුදුරජාණන් වහන්සේ කියන කාරණේ තුලයි අපි මේ සෑම සම්පතක්ම සෑම දෙයක්ම සෑම සිව්පසයක්ම ලැබෙන්නේ කියන කාරණේ අපි දකින්න ඕනේ ස්වාමීන් වහන්ස සංස්කාර කියලා කියන්නේ කුමක්ද මෙහෙමයි සංස්කාර කියන කාරණේ පටිච්ච සමුප්පාදයේදී අපි ගත්තොත් පටිච්ච සමුප්පාදයේදී අවිද්‍යා පත්‍ය සංකාර සංකාර කියන්නේ සංස්කාර. එතකොට දැන් සංස්කාර කියන්නේ හේතුවක්. හේතුවක ඵලයක්. ඒ හේතුවක ඵලය ආයිමත් හේතුවක් බවට පත් වෙලා සංස්කාර පත්‍ය විඥාන. දැන් අවිද්‍යාව නිසා සංස්කාර සකස් වුණා. අවිද්‍යාව කියන හේතුව නිසා සංස්කාර කියන ඵලය සකස් වුණා. ඒ සංස්කාර කියන ඵලය ආයිමත් හේතුවක් බවට පත් වෙලා ආයිමත් විඥානය කියන ඵලය සකස් වෙනවා. සංස්කාර කියන්නේ මොකද්ද? අවිද්‍යාව නිසා සකස් වෙන්නා වූ ඵලය. එහෙනම් මොකද්ද අවිද්‍යාව කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය නොදැනීම. යම් පුද්ගලයෙක් බෞද්ධ වේවා අබෞද්ධ වේවා චතුරාර්ය සත්‍ය කියන කාරණේ දන්නේ නැත්නම් දුක දුක ඇතිවීමට හේතුව දුක නැති කරන්නේ කොහොමද දුක නැති කිරීමේ මාර්ගය දන්නේ නැත්නම් ඒ කියන්නේ අවිද්‍යාව තුල ඉන්නවා ඒ අවිද්‍යාව තුල ඉන්න සෑම කෙනෙක්ම නිරේතුරුවම සංස්කාර රැස් කරනවා එතකොට එහෙමනම් අවිද්‍යාව නිරෝධය කරපු අවිද්‍යාව නිවා දැම්ම උත්තමයා කවුද රහතන් වහන්සේ එතෙන් අනාගාමී උත්තමයා අවිද්‍යාව නිරෝධය කළාද නැහැ අනාගාමී උත්තමයාත් අවිද්‍යාව තුල ඉන්නවා. එයා පංච උපාදානස්කන්ධයේ අනුශය වශයෙන් නිත්‍ය වශයෙන් දකිනවා. දකින නිසා ආත්ම භාව එකකට අදාළව එයා සංස්කාර රැස් කරනවා. ඒ නිසා නිරේතුරුවම අපි අවිද්‍යාව නිසා සෑම මොහොතකම සංස්කාර රැස් කරනවා. සංස්කාර කියන්නේ මොකද්ද? කුසල් සහ අකුසල්. එච්චර වෙන දෙයක් නෙමෙයි. අපි අවිද්‍යාව නිසා නිරේතුරුවම කුසල් සහ අකුසල් සංස්කාර රැස් කරමින් ඒ කුසල් සහ අකුසල් නිත්‍ය වශයෙන් අරගෙන ඊට අදාළව විඥානය සකස් කරගන්නවා. නමුත් රහතන් වහන්සේ කියන්නේ අවිද්‍යාව නිරෝධය කරපු කෙනෙක්. නමුත් රහතන් වහන්සේත් බුදුරයන් වහන්සේට මල් පහන් පූජා කරනවා. බුදුරයන් වහන්සේට මල් පහන් පූජා කරනවා. රහතන් වහන්සේත් ආරණ්‍යක වත්පිළිවෙත් කරනවා. රහතන් වහන්සේත් වැඩිහිටි උපස්ථානයන් සිද්ධ කරනවා නායක ස්වාමීන් වහන්සේලාට. නමුත් එහෙම කළත් උන්වහන්සේලා තුල කුසල් අකුසල් පිළිබඳ කුසලයේ පිළිබඳ උපාදානයක් සකස් වෙන්නේ තෘෂ්ණාවක් සකස් වෙන්නේ නැහැ. මොකද උන්වහන්සේට භවයේ නිරෝධය වෙලා තියෙන භවය කියලා හිතෙනකොටම අනිත්‍යයි කියලා උන්වහන්සේලා ඊළඟ හිතෙන් මතුවලා ඉවරයි. සතියේ සාසිය අවබෝධය තුනේ සතියේ සිය සකස් කරලා දෙනවා. භවය කියලා සිහිපත් වෙනකොටම ඊළඟ චිත්තය අනිත්‍යයි කියලා සකස් වෙලා ඉවරයි. ඒ නිසා උන්වහන්සේලාත් මල් පහන් පූජා කරනවා, බුද්ධ වන්දනාව කරනවා, පින්කම් වලට සහභාගී වෙනවා. සහභාගී වුණත් කුසලය කියන තැන භවය කියන තැන සකස් වෙද්දිම අනිත්‍යයි කියන කාරණේ සකස් වෙලා. පින කියන හිත සකස් වෙනදිම අනිත්‍යයි කියන කාරණේ සකස් වෙලා. බුදුරජාණන් වහන්සේ කියන සිත සකස් වෙනකොටම අනිත්‍යයි කියන කාරණේ ස්වයංක්‍රීයව උන්වහන්සේලාගේ සිතෙන් සකස් වෙනවා. ඉන් මෙහා සෑම කෙනෙක්ම සෑම නිමේෂයකදීම සංස්කාර රැස් කරමින් ඉන්නවා කියන්නේ කුසල් සහ අකුසල් රැස් කරමින් ඉන්නවා. ඊට අදාළව විඥානීය දැනීම සකස් වෙනවා. එහෙම තමයි මේ සංස්කාර කියන කාරණේ දකින්න. මමය, මගේය, මගේ ආත්මයය කියා දෙයක් නැත්නම් යම්කිසි පුද්ගලෙක් රැස් කරන කුසල් බැඳී පවතින්නේ කවුරුන් කෙරෙහිද ස්වාමින් වහන්සේ? මෙහෙමයි බුදුරයන් වහන්සේ ඒකටම නෝනා පටිච්ච සමුප්පාදය තමයි දේශනා කරන්නේ. බුදුරයන් වහන්සේ මෙතන සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා කියන්නේ නැහැ. මෙතන සත්වයේ පුද්ගලයෙක් නැහැ කියලා කියන්නේත් නැහැ. බුදුරයන් වහන්සේ දේශනා කරන්නේ පස්ස පත්‍ය වේදනා. පස්සේ නිසා සකස් වෙන්නා වූ විඳීමක් මෙතන තියෙනවා. පස්සේ නිසා පස්සේ කියන්නේ මොකද්ද? දැක්කා, ඇසුණා, දැනුණා කියන කාරණේ. ඇසක්, බාහිර රූපයක්, විඥානයක් එකතු වීම තුල සකස් වෙන පස්සේ නිසා සකස් වෙන්නා වූ විඳීමක් මෙතන තියෙනවා. ඒ විඳීම තමයි නිරේතුරුව අපිට භවෙන් භවයට භවෙන් භවයට සංස්කාර රැස් කරගෙන අපි අරගෙන යන්නේ. එහෙම නැත්නම් බුදුරයන් වහන්සේ කොතනකවත් නොවනා මෙතන සත්වයේ පුද්ගලයක් ඉන්නවා කියලා කියන්නෙත් නැහැ නැහැයි කියලා කියන්නෙත් නැහැ යමෙක් කියනවා නම් මෙතන සත්වයේ පුද්ගලයක් ඉන්නවා කියලා නිරේතුරුවම නොවනා ඒක දෘෂ්ටියක් බවටයි පත් වෙන්නේ. නැහැ කිව්වත් ඒක දෘෂ්ටියක් බවටයි පත් වෙන්නේ. බුදුරයන් වහන්සේ පටිච්ච සමුප්පාදයට අදාළව බුදුරයන් වහන්සේ පස්ස පත්‍ය වේදනා කියන කාරණේ දකින්න. තේන්න. පස්ස පත්‍ය වේදනා පස්සේ නිරෝධා වේදනා නිරෝධෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම නිරේතුරුවම දැන් කෙනෙක් ඇහුවොත් මෙතන සත්වයේ පුද්ගලයෙක් නැත්තම් කොහොමද අපි කරන්නා වූ කුසල කුසල් විපාකට එන්න කියන කාරණේ නෝනා ඒකත් දාන්න වෙන්නේ අපිට පටිච්ච සමුප්පාද ධර්මයටමයි. ඒතර පටිච්ච සමුප්පාද ධර්මයේදී සංස්කාර පත්‍ය විඥානං කියලා කියන්නේ මොකද්ද? සංස්කාරයන්ට අදාළවයි අපේ දැනීම් සකස් වෙන්නේ. දැන් කෙනෙක් ඉන්නවා එයාට කවදාකවත් පන්සලට යන්නේ හිත සකස් වෙන්නේ නැහැ. දන් දෙන්න සීලයක් සමාදන් වෙන්න මෛත්‍රියක් වඩන්න හිත සකස් වෙන්නේ නැහැ. ඇයි ඒ හිත සකස් වෙන්නේ නැත්තේ? එයාට ඒ දැනීම් සකස් වෙන්නේ නැත්තේ ඊට අදාළ සංස්කාර නැහැ. ඊට අදාළ පුහුණු කිරීම සංසාරේ නැහැ. තේන්න. නමුත් කෙනෙක් ඉන්නවා පුංචි දරුවෙක් ඉන්නවා ඒ පුංචි දරුවා අවුරුද්දේ වයසේදීම කරණීය මෙත සූත්‍රයේ කටිපාඩමින් කියනවා.
අම්මගේ දුඹුරු පාට සාරිය පෙරවගෙන මම සාදු කියලා පුංචි දරුවෝ කියනවා. සමහර පුංචි දරුවෝ ඉන්නවා පළවෙනි දෙවෙනි තුන්වෙනි ශ්‍රේණියේදීම අධ්‍යාපන ශාස්ත්‍රයේ උඟක් දස්කම් දක්වනවා. ඒ සියලුම දැනීම් ඒ දරුවාට සකස් වුනේ කුමක් නිසාද? සංස්කාරපත්‍ය විඥාන. අතීත සංස්කාරයන්ට අදාළවයි දැනීම සකස් වුනේ. තේන්න? එතකොට මේක මේ අරගෙන යන සත්වයේ පුද්ගලයෙක් නැහැ. නමුත් පටිච්ච සමුප්පන්නව අපි උපාදාන පත්‍යා භව භව පත්‍යා ජාතිය කියන තැන ජාතිය සකස් කරගත්ත මොහොතේ නිරේතුරුවම සංස්කාර පත්‍යා විඥාන කියන ධර්මතාවය තුළ අන්න අපිට දැනීම් සකස් වෙනවා. ඒ දැනීම් සකස් වෙන්නේ අතීත කුසල් සහ කුසල් වලට අදාළයි. ඒ නිසායි මේ මනුස්ස ප්‍රජාවේ වේවා තිරිසන් ප්‍රජාවේ වේවා දිව්‍ය ප්‍රේත ප්‍රජාවේ වේවා හැම කෙනෙක්ම එකිනෙකට වෙනස් ආකාරයෙන් කටයුතු කරන්නේ. මේ එකිනෙකාට වෙනස් ආකාරයෙන් කටයුතු කරනවා කියන්නේ එකිනෙකාට වෙනස් ආකාරයේ සමාජ තත්වයක් අධ්‍යාපන තත්වයක් මේ සෑම දෙයක්ම සකස් වෙන්නේ සංස්කාර පත්‍ය විඥාන. අතීතේ රැස් කළා වූ කුසල් අකුසල් වලට අදාළවයි අන්නේ දැරිම සකස් වෙන්නේ. දැන් අර බුදුරජාණන්සේ කියනවනේ යමෙක් දොස්තර මහත්ෙක් වෙන්නේ ඉංජිනේරු මහත්ෙක් වෙන්නේ කුමක් නිසාද? හේතුවක් නිසා. මොකක්ද හේතුව? එයා පෙර ජීවිතේ මහාන බමුණන් ළඟට ගිහිල්ලා හොඳ නරක අහලා ධර්මයේ අධර්මයේ අහලා ඊට අදාළව ජීවත් වෙලා තියෙනවා. අන්න එහෙම ඊට අදාළව ජීවත් වෙලා ඒ කුසල් පිරුණාට පස්සේ එයා උපදින්නේ කවුරු හරි දොස්තර මහත්ෙකුට නෝන කෙනෙකුට දාව. එතන ඉඳන් මෙයාගේ දැනීම් සකස් වෙන්නේ මම දොස්තර මහත්ෙක් වෙනවා කියලා. ඇයි ඊට අදාළ කුසල් පිටිපස්සේ කියනවා. දැන් කෙනෙක් ඉන්නවා යා මහාන බමුණන් ළඟට ගියේ නැහැ පන්සලට ගියේ නැහැ හොඳ නරක ඇහුවෙත් නැහැ. නමුත් මේ කිසිම දෙයක් නොකර මැරෙන වෙලාවේ කළා වූ මොකක් හරි පිනක් මතක් වෙලා යා මිනිස්සෙක් වෙනවා. නමුත් මිනිස්සෙක් වුණත් එයාට කවදාකවත් ඉස්කෝලේ යන්න හිත දෙන්නේ නැහැ. එයා ගිහිල්ලා පොල් කඩනවා යා ගිහිල්ලා නැත්තම් කොහෙ හරි පුංචි රැකියාවක් කරනවා. මොකද ඊට අදාළ සංස්කාර නැහැ. අන සංස්කාර පත්‍ය විඥාන. මිනිස්යාගේ මේ දැනීම් සකස් වෙන්නේ අතීත කුසල් සහ අකුසල් මත. තේන්න? ඒ දැනීම් තුල තමයි මිනිසයා දුක සහ සැප අතර දෝලණය වෙමින් මේ ඉස්සරහට ගමන් කරන්නේ. එහෙමයි ඒක ගල්ප ගන්න. ගරු ස්වාමින් වහන්ස, කෙනෙක් අවබෝධයෙන් තොරව වස් පින්කම් සිදු කිරීම විශේෂයෙන්ම මේ ගත වෙලා ගිය චීවර මාසයේ වැදගත්කම අපි අවබෝධයෙන් මේ සෑම පින්කමක්ම කරනවා නම් අපට කුසල් රැස් කරගත හැකි ආකාරය ඔබ වහන්සේගෙන් මා පැහැදිලි කරගන්නට සූදානම් මේ අවස්ථාවේ. මෙහෙමයි නොත් චීවර මාසයේ ආරම්භය කියන්නේ සමස්ත බෞද්ධ ජනතාව අප්‍රමාණ වූ පින් රැස් කරගන්න අප්‍රමාණ වූ කුසල් දහම් ජීවිතයට එකතු කරගන්න තියෙන කාලවකවානුව. තේන්නවද? එතකොට බුදුරයන් වහන්සේ නිරේතුරුවම බුදුරයන් වහන්සේ මේ අටමහා කුසල් ගණයට කඨින පින්කම කියන කාරණේ දීලා තින්නේ. ඒ කඨින පින්කම තුලින් ඕන අප්‍රමාණ මුළු ජීවිත කාලය වගේම මේ ජීවිතෙන් පස්සේ අපි පින් ගන්න පුළුවන් දෙවියෙක් අනුශේක් වුණත් මේ පින් දැකලා සතුටු වෙන්න පුළුවන් කියන කාරණේ තුල. ඒ නිසා නිරේතුරුව පින්වතුල්ලා දක්ෂ වෙන්න චීවර මාසෙදී පින්වතුල්ලා අප්‍රමාණ පින්කම් සිද්ධ කරන මාසේ. එතකොට ඒ වගේම අපි ගිහි පින්වතුල්ලා පින්කම් කරනවා වගේම ගිහි පින්වතුල්ලා සිව්පසය පූජා කරනවා වගේම ගිහි පින්වතුල්ලා මේවා තුලින් සතුටු වෙනවා වගේම පැවිදි පක්ෂයේ ඒ කියන්නේ සාමින් වහන්සේලාටත් මෙතනදී පුංචි අනතුරක් තියෙනවා. ඒකත් අපි දකින්න ඕනේ. තේනද? මොකද ගිහි පින්වතුල්ලා පින්කම් කරන්න කරන්න සිව්පසයේ ලැබෙන්න ලැබෙන්න පැවිදි පක්ෂය වෙන අපේ සතියේ සිය දුර්ලභ වුණොත් අපි අනතුරට යන්න පුළුවන්. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද ගිහි පින්වතුල්ලා පින්කම් කරනවා කියන්නේ මුදල් වියදම් කරනවා සිව්පසේ උපරිමයෙන් පූජා කරනවා මේවා ලැබෙද්දී නෝනා අපේ සීමාව අපි හඳුනාගත්තේ නැත්නම් ගිහි පින්වතුල්ලාගේ පින්කම් නිසා පැවිදි පක්ෂය විනාශය කරා යන්න පුළුවන්. ඒ නිසා ගිහි පින්වතුල්ලා සස්ත්‍රීකාකාරයෙන් පින්කම් කරන්න මොකද අපි බුදුරජාණන් වහන්සේ අපිට කියනවා පින්කම් වර්ණනා කරන්න පුළුවන් තරම් ගිහි පින්වතුල්ලා පින්කම් තුලට යොමු කරන්න කියලා. ඒතකොට ඒවා පින්කම් වලට යොමු කරන මොහොතක් පාසා අපි නිරතුරුවම සංඝයා හැටියට පැවිදි පක්ෂය හැටියට අපි දකින්න ඕනේ ගිහි පින්වතුල්ලා සිව්පසේ පූජා කරන වේගවත් භාවය තුල අපිව අනතුරට යන්න පුළුවන් අපි සතිය සිය දුර්වල කරගත්තොත්. ඒ අනතුරක් චීවර මාසය තුල තියෙනවා. තේන්නාද? ඒ අනතුර තියෙනවා වගේම ගිහි පින්වතුල්ලා දක්ෂ වෙන්න ඕනේ චීවර මාසයේදී මේ වස් තුන් මාසය තුල කළා වූ පින්කම් වල සියලුම සාරය මතු කරලා ගන්න. සියලුම සාරය මතු කරලා ගන්න. මොකද දැන් සමහර පින්වතුල්ලා පින්කමක් කළත් ඒ පින්කම තුලින් ලැබෙනා වූ ආනිසංශ පක්ෂය පිළිබඳ දන්නේ නැහැ. ඒ පින්කම තුල ගැබ් වෙලා තිබුණා වූ වටිනා කියන ධර්මතාවයන් මොනවාද කියන කාරණේ දන්නේ නැහැ. දැන් මට මතකයි මේ පාර මට වස් ආරාධනා කරපු ගම්වැසි පින්වතුල්ලා කුටියක් හදලා තමයි වස් ආරාධනාව සිද්ධ කරලා තිබ්බේ. තේන්න? මේ කුටියක් හදලා වස් ආරාධනාව සිද්ධ කරලා වස් ආරාධනා කරන වෙලාවේ අර මල්ගොටුවක් පූජා කළා, බුලත්වට්ටියක් පූජා කළා, 15ක් විතර ගමේ පින්වතුල්ලා ඇවිල්ලා හිටියා. නමුත් ඒ ගමේ පින්වතුල්ලා තුල මම දැක්කේ මේ කටින පින්කම කියන කාරණේ විතරයි. තේන්න? කටින පින්කම අටමහා කුසලයක් කියන කාරණේ ඒගොල්ලෝ දැනගෙන හිටියා. ඊට වඩා දෙයක් ඒගොල්ලෝ ඒ වෙලාවේ මොහොතක්වත් හිතුවේ
නැහැ. නමුත් අර ඒගොල්ලන් පූජා කළා වූ කුටිය තුල මං දකිද්දි මං කිව්ව පිංගතුණි ඔබලා අටමහා කුසලයට අදාළව කාරණා හයක් මේ මොහොතේ පූජා කරගෙන තියෙනවා. ඒගොල්ලෝ හිතන් ඉන්නේ මේ දැන් කටින පිංකම් විතරයි කළේ කියලා. තේන්න? නමුත් ඒ කටින පිංකම තුල නෝන අටමහා කුසල් හයක් තිබ්බා. අටමහා කුසල් අටක් නේ ඔය අටෙන් හයක්ම තිබ්බා. එතකොට අටෙන් හයක් කියන්නේ මොකද්ද? දැන් ඒගොල්ලෝ කුටියක් හදලයි සංඝයාට පූජා කළේ. එතකොට ඒක අටමහා කුසලයි. එතකොට මේ කුටිය හදන්නේ එක මහත්යක ඉඩම් කැල්ලා පූජා කළා තිබ්බා. එතකොට අටමහා කුසල් දෙකයි. එතකොට තුන්වෙනි අවස්ථාව දැන් ඒගොල්ලෝ මේ කටිනෙටයි වස් ආරාධනා කිරීමක් කටින පින්කමක් කරන්නේ. ඒක තුන්වෙනි අටමහා කුසලෙ. ඒ වගේම ඒගොල්ලෝ කුටිය ඇතුලේ ලස්සන පිළිම වහන්සේ බුදු පිළිම වහන්සේ නමක් තැන්පත් කළා තිබ්බා. එතකොට ඒක හතරවෙනි අටමහා කුසලෙ. එතකොට ඒ වගේම ඒගොල්ලෝ මේ කුටියට පහසුකම් සහිත වැසිකිළියක් ඇසිකිලි වැසිකිලි පහසුකම් හදලා දීලා තිබ්බා. එතකොට දැන් පස්වෙනි අටමහා කුසලෙ. හය වෙනුව ඒගොල්ලෝ ඒ වෙලාවේ ගිලම්පස ඖෂධ පූජාවක් සාංගිකව පූජා කරගත්තා. එතකොට හයවෙනි එනම් බලන්න දැන් මේ පින්කම තුල ඒගොල්ලෝ පොඩ්ඩක්වත් හිතුවේ නැති වුණත් අටමහා කුසල් හයක් ගැබ් වෙලා තිබ්බා. තේන්න? නමුත් එතනදී අෂ්ට පරිස්කාරයක්වත් පූජා වුණා නම් අටමහා කුසල් හතක් එතන තියෙනවා. තේන්න? නමුත් ඒ අය ගන්නේ නැහැ. එනිසා පින්කම කරද්දී මේ පින්කම පිළිබඳ අවබෝධයෙන් අපි කලේ නැත්තම් නිරේතුරුව අපිට ලැබෙන්න තියෙන ආ වූ කුසල් පක්ෂි අපි අහිමි කරගත්ත වෙනවා. එනිසා නිරේතුරුව පින්වතුන්ලා දක්ෂ වෙන්න මේ වස් තුන් මාසයක් පින්වතුන්ලා මුදල් වියදම් කළා කාලය ශ්‍රමය දැනිය වියදම් කළා අප්‍රමාණ පින්කම් සිදු කරගත්තා. ඒ කළා වූ පින්කම් තුල කොච්චරනම් අටමහා කුසල් රැඳිලා තිබ්බාද රැස්ුණාද කියන කාරණය දකින්න. ඒ වගේම ඔබ මේ තුන් මාසය තුල කොච්චරනම් සීලෙන් ශක්තිමත්ව ජීවත් වුණාද? ඒ සීලය තුලින් ඔබට ලැබෙන්නේ මොකද්ද? ජනප්‍රියභාවය ලැබෙනවා, සීමුලා නොවී මැරෙනවා, ඕනෑම සබාවක් ඉදිරියට නොබී යනවා, සුගතියේ ඉපදෙනවා. ඔබ කොච්චරනම් සංඝයා අරමුණු කරගෙන දන් දුන්නද? දානෙන් මොකද්ද ඔබට ලැබෙන්නේ? ආයුෂ වර්ණයේ සැපේ බලය අපිට ලැබෙනවා. ඔබ කොච්චරනම් මෛත්‍රිය වැඩුවද? ඒ මෛත්‍රිය චිත්තය තුලින් අපිට මොනවද ලැබෙන්නේ? ඔබ කොච්චරනම් සද්ධර්මයේ ශ්‍රවණය කළාද? ඒ තුලින් ප්‍රඥාව අපිට ලැබෙනවා, අමෝහය අපිට ලැබෙනවා. නිරේතුරුව මේ ලැබුණා වූ රැස්කලා වූ සංස්කාරයන් පිළිබඳ අවබෝධයෙන් තමයි මේ පින්කම සිද්ධ කරන්නේ. තේරෙනවද? එතකොට මේ අවබෝධයෙන් මේවා දැනුවත්ව පින්කම් කරද්දී මායා නිරේතුරුවම අපිව එක තැනකදී හිර කරන තැනක් තියෙනවා. ඒ තැන තමයි පින කෙරෙහි ඇති කරනා වූ සක්කාය දිට්ඨිය. ආස්වාදේ. තේරෙනවද? මම මෙච්චර වියදම් කළා, මම මෙච්චර පින්කම් කළා, මේ කටින චීවරය මගේ, මේ පාරව කටින පින්කම මගේ, මම මේක මට ඕනේ විදියට කරන්න ඕනේ, මේ වගේ නිරේතුරුව ආස්වාදයේ තුලින් ධර්මයේ කෙරේ පින්කම කෙරෙන් ආස්වාදයේ තුලින් සක්කාය දිට්ඨියම වඩා ගන්න. තේන්න? එතකොට සක්කාය දිට්ඨිය වැඩෙනවා කියන්නේ මමත්වේ දැඩිභාවයේ වැඩෙනවා. මෙහෙන් පින වැඩෙනකොට මමත්වේ දැඩිභාවය නිසා ලෝභ, ද්වේෂ, මෝහ අකුසල මූලය මේ පැත්තෙන් ඉහළ යනවා. තේන්න? අවසානයේ කටින පින්කම සිද්ධ කළත් අප්‍රමාණ ධනයක්, වෙහසක්, කාලයක් කැප කළත් පින රැස්ුණ බව ඇත්ත. නමුත් පින රැස්ුණේ අමෝලිකා සද්ධාව තුලයි. ඒ අමෝලිකා සද්ධාව තුල රැස් වෙන පිනෙන් මේ පැත්තෙන් ලෝභ, ද්වේෂ, මෝහයන් අකුසල් මූලයන්මයි රැස් වෙලා තියෙන්නේ. තේන්නා? එසා නිරේතුරුව පින්කම් කරද්දි Taman කරන්නා වූ පින්කම තුල ගැබ් වෙලා තියෙන අර්ථවත් දේ ධර්මානුකූලව මතු කරලා දකින්න. මතු කරලා දකිද්දී ඒ දකින දේට ඔබ ආස්වාදයෙන් මත් වෙන්න එපා. තේන්නා? මොකද ඒ ආස්වාදයේ සකස් වෙච්ච මොහොතේම සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩිභාවයේ ජීවිතයට එකතු වෙනවා. මමත්වයේ දැඩිභාවයේ එකතු වෙන තැනදීම ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් මූලයන් වලින් ඔබේ ජීවිතය වෙලා ගන්නවා. තේන්නාද? ඒ නිසා නිරේතුරුව ඔබ මේ අනතුරෙන් මිදෙන්න නම් ඔබ කළා වූ පින්කම් තුලින් රැස්ුණා වූ ආස්වාදයේ අනිත්‍යභාවය මොහොතක් දකින්න වෙනවා. ඒ නිසා නිරේතුරුව ඔබ දකින්න මේ මොහොතේ මේ කරගත්තා වූ සෑම දානමය, සීලමය, මෛත්‍රීමය, සමාධිමය, කටින පූජාමය සෑම පින්කමක් තුලින් රැස්ුණා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නිරේතුරුවම දකින්න. ඒ කටින පින්කම තුලින් වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරගන්න. වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරගත්තා කියන්නේ මේ වස්තු මාසය තුල මා රැස් කළා වූ සෑම දානමය, සීලමය, සද්ධාමය, මෛත්‍රීමය සංස්කාරයක් අනිත්‍යයි කියන දකින වෙලාවේ කටින පින්කම තුලින් වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය මතු කරගත්ත වෙනවා. ඒ නිසා නිරේතුරුවම ඔබේ කටින පින්කම විදර්ශනාත්මක කටින පින්කමක් බවට පත් කරගන්න. එහෙම නැතුව ඔබ අදක්ෂ වුණොත් ඔබේ කටින පින්කම ඔබ අසද්දාව වැඩෙන අමෝලිකා සද්ධාව වැඩෙන පින පමණක් ඉතුරු වුණ මෝහය ජීවිතයට එකතු කරගත්ත කටින පින්කම බවටයි පත් වෙන්නේ. ඒ නිසා වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය නිරේතුරුව දකින්න. මේ මාස තුනේ දුන්නා වූ දානයන්ගේ අනිත්‍යභාවය දකින්න. මේ සංස්කාරයන්ගේ සීලේ සද්ධර්ම ශ්‍රවණේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. නිරේතුරුවම වස් ආරාධනා කළා වූ Tamanගේ මේ
නාම රූප ධර්මයන්ගෙත් වස් ආරාධනය ලැබුවා වූ ස්වාමින් වහන්සේලාගේ රූපයන්ගේ අනිත්‍යභාවය නිරතුරුව මතු කළ දකින්. ඒ වර්තමාන පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්නවා වගේම අතීත පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවයත් මතු කළ දකින්. මම මේ මොහොතේ මේ අවුරුද්දේ වස් ආරාධනාව සිද්ධ කළා මේ සංස්කාර අනිත්‍යයි. ඒ වගේම ගිය අවුරුද්දේ වස් ආරාධනාවක් සිද්ධ කළා යම් පින්වතෙක් පින්කමක් කළා. ඊට ඉස්සෙල්ල අවුරුද්දේ වස් ආරාධනාවක් කළා මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වෙලා ගිය හැටි දකින්. ගිය අවුරුද්දේ පූජා කළා වූ කටින වස්ත්‍රයේ කටින චීවරය හිස මත තබාගෙන දොහොත් මුදුන් දීලා අපි පූජා කළත් මේ මොහොතේ කොහේ හරි පන්සලක වැලක දිරාපත් වෙලා තියෙන හැටි නුවණින් දකින්. ඒ සංස්කාර අනිත්‍ය උනායි කියන කාරණේ දකින්. ඒ වගේ සංසාරේ අපි අප්‍රමාණ සම්මා සම්බුද්ධ ශාසනවල ඉපදිලා පූජා කළා වූ කටින වස්ත්‍ර මොහොතක් නුවණින් දකින්. අතීතේ ජීවමාන බුදුරජාණන් වහන්සේලාට කටින වස්ත්‍ර පූජා කරපු හැටි නුවණින් දකින්. අතීතේ මහරහතන් වහන්සේලාට කටින වස්ත්‍ර පූජා කරපු හැටි නුවණින් දකින්. මේ සෑම සංස්කාරයක්ම අනිත්‍ය වුණා කියලා දකිමින් කටින පින්කම තුලින් අතීත පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවය දකින්. ඒ වගේම අතීත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කෙනා වර්තමාන පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කෙනා අනිවාර්යයෙන්ම අනාගත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යයි කියලා දකින්න. අනාගත පංච උපාදානස්කන්ධයේ අනිත්‍යයි කියලා දකින්න එයා සංස්කාරයන්ට බැඳෙන්නේ නැහැ. සංස්කාරයන්ට නොබැඳෙන තැන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න තැන එයා තුලින් සක්කාය දිට්ඨියයි මමත්වයේ දැඩිභාවයයි තුනි වෙලා යනවා. මමත්වයේ දැඩිභාවයේ තුනි වෙච්ච තැනයි විදර්ශනාත්මක කටින පින්කමක් අපි නිරතුරුව සකස් කරගන්නේ. ඉන් මෙහා අපි සෑම කටින පින්කමක් තුලින්ම සකස් කරගන්නේ සක්කාය දිට්ඨිය මමත්වයේ දැඩිභාවය නම් ඒ මමත්වයේ දැඩිභාවය අපි ඇති කරගන්නේ රූපය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි. වේදනාව කෙරෙහි අපි සංඥාව කෙරෙහි සංස්කාර කෙරෙහි විඥානය කෙරෙහි අපි ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසාමයි අපි මේ සක්කාය දිට්ඨිය ඇති කරගන්නේ. මම මගේ පවුල මගේ දරුවා මගේ කටින පින්කම මගේ හාමුදුරුව අපේ පන්සල මගේ කටින වස්ත්‍රය මේ සෑම තැනකම මම කියන කාරණේ ඉස්මතු කරගෙන සක්කාය දිට්ඨිය අපි වඩා ගන්නෙ මේ රූපය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසාමයි. එනිසා නිරේතුරුව මේ රූපය කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව සක්කාය දිට්ඨිය ඔබ සිඳින්න නම් මේ රූපයේ අනිත්‍යභාවය නිරේතුරුවම දකින්න දක්ෂ වෙන්න. මේ කටින තුන් මාසයේ ඉවර කරලා මේ කටින පින්කම් තුන් මාසයේ අහවර කරලා චීවර මාසයේ උදා වෙන මොහොතේ ඔබ දක්ෂණන් දැස් දෙක පියාගෙන ඔබ තුල සක්කාය දිට්ඨිය වැඩෙන දිශාවකට නම් යන්නේ ඔබ නිරේතුරුවම දැස් දෙක පියාගෙන මේ රූපයේ අනිත්‍යභාවය දකින්න. මේ ඇස මේ කන මේ නාසය මේ දිව මේ ශරීරය මේ මනසේ අනිත්‍යභාවය නුවණින් දකින්න. මේ ඇස කියන කාරණයේ වර්තමානයේ මේ ඇස කියන කාරණයේ අනිත්‍යභාවය දකින්න. නිරේතුරුව ලෙඩ වෙන කයක් ඇසක් වයසට යන ඇසක් මේක නිරේතුරුව රෝගී භාවයට පත් වෙනවා. මේකෙන් කඳුළු ගලනවා සුද ගලනවා කබ ගලනවා නිරේතුරුවම අන්ධ භාවය උරුම කරගත්තා වූ ඇසක්. එනිසා මේ ඇස නිසා මං මාන්නයට පත් වෙන්නේ නැහැ කියලා දකින්න. නිරේතුරුව මේ අතීතයේ මට තිබුණා වූ ඇස් නිසා මේ ඇස නිසා සකස් කරගත්තා වූ සක්කාය දිට්ඨිය නිසා මං කල්ප ගණන් සතර අපායට වැටි දුක් විඳ ඇති දකින්න. මේ ඇස නිසා මං සංසාරයේ උතුම් සෝවාන් ඵලය අහිමි කරගත්තායි කියන කාරණේ නුවණින් දකින්න. දැකලා මේ ඇස කෙරෙහි ඇති කරගත්තා වූ තෘෂ්ණාව නිසා මේ ඇසෙන් දකින්නා වූ රූපයන් කෙරෙහි ඇති කරගන්නා වූ තෘෂ්ණාව නිසා ඔබ මොනම හේතුවක් නිසාවත් සක්කාය දිට්ඨිය වඩා ගන්න එපා. ඒ වගේම නිරේතුරුව මේ කනනාසයේ දිව ශරීරයේ මනසේ අනිත්‍යභාවය නිරේතුරුව දකින්න. මේ රූපයේ අනිත්‍යභාවය දකින ප්‍රමාණයට පින්වතුල්ලා ජීවිතයෙන් සක්කාය දිට්ඨිය තුනී කරගත්තායි කියන කාරණේ සකස් වෙනවා. එනිසා ඔබ තුල නිරේතුරුව පින කෙරෙහි ආස්වාදය සකස් වෙනවා නම් ඔබේ කටින පින්කම කෙරෙහි ඔබේ තුල ආස්වාදය සකස් වෙනවා නම් ඒ ආස්වාදය තුල අනිවාර්යයෙන්ම සක්කාය දිට්ඨිය බැසගෙන තිබෙනවාමයි. එනිසා ඒ සක්කාය දිට්ඨිය ඔබ සිඳ ගන්න නම් නිරේතුරු ඔබ රූපේ අනිත්‍යභාවය ජීවිතයට එකතු කර ගන්න වෙනවා. එනිසා නිරේතුරුම ඔබ රූපේ අනිත්‍යභාවය වඩමින් දකිමින් මේ චීවර මාසය තුල මේ පින්කම් සිද්ධ කරලා ඔබේ කටින පින්කම විදර්ශනාත්මක කටින පින්කමක් නිවන් ගමනට හේතු වෙන කටින පින්කමක් කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. සමින් වහන්ස දැඩි සත්කාර ඒකකේ ප්‍රතිකාර ලබන එහෙම නැත්නම් අසාත්‍ය තත්ත්වයේ පසුවන රෝගීව සිටින තමුන්ගේ ඥාතියෙක් වෙනුවෙන් කෙනෙක් පින්කමක් සිද්ධ කරනවා නම් ඒ අසනීපව සිටින තැනැත්තාට ඒ පින ඒ පින්කමේ කුසලය අනුමෝදන් වෙනවද?
මෙහෙමයි නෝනා දැන් කෙනෙක් රෝගීව රෝහලක ඉන්නවා නම් රෝගීව ගෙදර ඉන්නවා නම් දැන් සමහර පින්වතුන්ලා ඇවිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ අපේ අම්මා පිළිකාවක් ඇදිලා ඕස්ට්‍රේලියාවේ ඉන්නේ ඒ අම්මාට අපි බෝධි පූජා තියෙනවා බෝධි පූජාව තිබ්බාම ඒ අම්මාට සුවයක් ලැබෙයිද කියලා සමහරු කියනවා අපේ අම්මා රෝහලේ දැඩි සත්කාරකයේ ඉන්නේ අපි බෝධි පූජා තිබ්බාම ඒ දේ ලැබෙයිද කියලා නමුත් නිරතුරුවම අපි දක්ෂ වෙන්න ඕනේ එකක් කරන්න අපේ ඥාතියා රෝගීභාවයට පත් වෙලා දුකක් විඳිනවා නම් ඒ දුක අපටත් දුකක් නං ඒ නෝනා ඒක අපේ අකුසලයක් ඒක තේරුම් ගන්න ඕනේ මොකද සමහර දරුවෝ ඉන්නවා තමන්ගේ අම්මා නිසා කවදාකවත් එයා දුකක් විඳින්නේ නැහැ තේරෙනවද දැඩි දුකක් විඳින්නේ නැහැ තේරෙනවද තමන්ගේ තාත්තා නිසා තමන්ගේ තාත්තා රෝගී වෙලා අම්මා රෝගී වෙලා ඒ වගේ ව්‍යාධීන්ට අදාළව බලවත් දේවල් ඒගොල්ලෝ දකින්නේ නැහැ ඇයි ඒක ඒ දරුවන්ගේ පින තේරෙනවද නමුත් සමහර දරුවෝ ඉන්නවා සමහර අම්මලා ඉන්නවා ඒ අම්මලා තාත්තලා නිරතුරුව රෝගීභාවයට පත් වෙනවා. සමහර දරුවෝ ඉන්නවා ඒ දරුවෝ නිරතුරුව රෝගීභාවයට පත් වෙනවා අම්මා තාත්තා දුක් විඳිනවා. ඒතකොට එහෙනම් මේක මේ දෙපාර්ශ්වයේම සංස්කාරයන්ගේ බලපෑම. තේරෙනවද? ඒතකොට මේ දෙපාර්ශ්වයේම සංස්කාරයන්ගේ බලපෑමක් කියන්නේ තමන්ගේ අම්මා රෝගීව රෝහල්ගත වෙලා දුක් විඳිනවා නම් ඒ අම්මා නිසා තමනුත් වේදනාවට පත් වෙනවා නම් දෙන්නාගේම අකුසලයක් මෙතන ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා මුලින්ම තමනුත් පින්කම් වල යෙදෙන්න දක්ෂ වෙන්න ඕනේ. මොකද මෙතන තමන්ගිනුත් අකුසලයක් තියෙනවා. තේන්න මෙතන තමනුත් පින්කම් වල යෙදෙන දක්ෂ වෙන්න ඕනේ. එතකොට ඒ පින්කම් වල යෙදෙන මොහොතේ මොකද්ද මුලින්ම වෙන්නේ? තමාගේ තියෙනා වූ අකුසල් පක්ෂිය යට වෙන්න. තමාගේ ජීවිතයේ පිනේ පිරෙනවා. තේන්න. ඒ තමාගේ ජීවිතයේ පිනෙන් පිරෙනවා ආයුෂ වන්නේ සැපේ වැඩි වෙනවා වගේම තමන් නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ තමන් පින්කම කරලා. ඒ රෝගී කෙනාට ඒ පින්කම සැල කරන්න. පිටරට විදේශගතව ඉන්නවා නම් අම්මා කෙනෙක් ඒ රෝගීව ඉන්නවා නම් දරුවෝ මේ පින්කම් කරනවා නම් දරුවෝ දක්ෂ වෙන්න ඕනේ තමන් පන්සලට ගිහිල්ලා බෝධි පූජා තියලා ඒ කටයුතු කරලා අම්මට දුරකථනයෙන් කතා කරලා කියනවා අම්මේ මම ආද මේ අහවල් පන්සලට ගියා මේ විදිය මම මෙච්චර මල් පූජා කළා පහන් පූජා කළා බෝධි වන්දනා කළා අටපිරිකර පූජා කළා අම්මේ අම්මා ඒ පින අනුමෝදන් වෙද්දි කියද්දි අම්මා සාදු සාදු කියලා ඒ පින අනුමෝදන් වුණොත් අම්මට කුසල් ශක්තිය වැඩෙනවා තේන්න නමුත් අපි පින්කම කරලා අම්මාට කියන්නේ නැත්නම් අම්මාට කියන්න හැකියාවක් ශක්තියක් නැත්නම් අම්මාට ඒ පින ලැබෙන්නේ නැහැ නමුත් අපි අම්මාට උපස්ථානය කළා කියන තැන ඉඳන් අම්මාට උපකාර කළා කියන තැන ඉඳන් තමන්ගේ පින වැඩි වීම උදෙසා ඒ පින හේතු වෙනවා එනිසා අනුන් උදෙසා පින්කමක් කළොත් තමන් කළා වූ පින්කම අනුන්ට සැල කරන්න ඕන රෝහලේ අම්මා ඉන්නවා නම් දරුවෝ ගෙදර බෝධි පූජාව තියලා අම්මාට හවස රෝහලට ගිය වෙලාවට කියන්න ඕනේ අම්මේ මං අපි ඊයේ පූජා කළා පෙරේද පූජාවක් තිබ්බා තව දවස් 7ක් පූජා කරනවා මේ විදිහ අම්මේ අම්මේ පින අනුමෝදන් වෙද්ද කියන අනේ සාදු සාදු පුතේ කියද්දි අන්‍යයාගේ පින වැඩෙනවා එහෙම නැතුව කවදාක්වත් අපි කරපු දේ එයා දැනගන්නේ නැතුව එයාට ඒ පින ලැබෙන්නේ නැහැ තේන්නාද එයා තමා තුලින් ඒක මතු කරලා ගන්න ඕනේ ඒක මතු කරලා ගන්න නම් අනිවාර්යයෙන්ම එයා දැනුවත් වෙන්න ඕනේ එයා දැනුවත් උනත් නැති උනත් එයා මතු කර නොගත්තත් තමන්ගේ කුසල් ශක්තිය වැඩි වීම පිණිස තමන්ට මෙවැනි අකමැති දේවල් සිද්ධ නොවීම පිණිස තමන් කරන්නා වූ කුසලය හේතු වෙනවා තේන්නාද ඒ වගේමයි තමන් කොයිම වෙලාවකවත් පින්කම් කරන්න ලෙඩෙක් වෙනකන් අම්මාසනීප වෙනකන් රෝගියෙක් වෙනකන් ඉන්න එපා. අපි නිරේතුරුව දක්ෂ වෙන්න ඕනේ අපේ පිටිපස්සේ අකුසල් විපාක දෙන්න තියෙනවා කියලා දකිමින්. අපි රෝහලට ගිහිල්ලා රෝගියෙක් දකිද්දී අපි කම්බුලට අත තියාගෙන අනේ මේ රෝගියා කියලා කම්පා වෙනවා වගේම අපි දකින්න ඕනේ මේ රෝගාබාධයට අදාළ සංස්කාර මගේ පිටිපස්සෙත් ඇති කියලා දකින්න. ඒවා දකිද්දි ඒවා කමඨහන් කරගෙන අපි තව තව කුසලයේ තුල ශක්තිමත් වෙනවා. ඒ තව කුසලයේ තුල ශක්තිමත් වෙද්දී මොකද වෙන්නේ අපිට එවැනි විපාකයන් එන්න තියෙනවා නම් ඒවා ප්‍රමාද වෙන්න පුළුවන් වැලකිලා යන්න පුළුවන්. එහෙම නැතුව නිරේතුරු අපිට යමක් සිද්ධ වෙනකන් හිටියොත් අපි පින්කම් කරන්න කුසල් දහම් වඩන්න බෝධි පූජා කරන්න ඒ වෙලාවේ අපි ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්. එනිසා නිරේතුරුවම දක්ෂ වෙන්න ඕනේ අපි රෝගී භාවයට පත් වෙනකම් පින් කරන්න ඉන්න එපා නිරේතුරුවම රෝගී භාවයට පත් වෙන්න ඉස්සෙල්ලා අම්මලා තාත්තලාව නිරේතුරුව පින්කම් වලට යොමු කරන්න සීලයන්ට යොමු කරන්න ඒගොල්ලන්ගේ කුසල් ශක්තිය වැඩි කරන්න තමන්ගේත් කුසල් ශක්තිය වැඩි කරගන්න එම් වැඩි කරගත්තොත් අපිට මේවාට ඔරොත්තු දීමේ ශක්තිය වැඩි වෙනවා හොඳයි ස්වාමීන් වහන්ස දැන් රෝගී භාවයට පත් වූ අයෙක් වෙනුවෙන් තවදුරටත් අපට ධර්මානුකූලව කළ හැකි පිළිවෙත් මොනවාද ස්වාමීන් වහන්ස ඒ වෙනුවෙන් ධර්මානුකූලව කරන්න ප්‍රධානම දේ තමයි නෝන බෝධි පූජා තේනවාද සූසු බෝධින්නාංශේ නමක් ළඟට ගිහිල්ලා සද්ධාවෙන් ගරුත්වය ඇති කරගෙන බෝධි වන්දනා කරනවා වගේම කෙනෙක් රෝගී භාවයට පත් වෙනවා කියන්නේ යාගේ ආයුෂ වර්ණයේ සැපේ බලේ දුර්වලයි එතකොට ආයුෂ වර්ණයේ සැපේ බලේ දුර්වල නම් ඒ ආයුෂ වර්ණයේ සැපේ බලේ ලැබෙන්නේ කුමක් නිසාද
ආහාර දානයන් තුලින්. එතකොට මේ ආහාර දානයන් පූජා කිරීමේදී වැඩිම ආනිසංස ලැබෙන්නේ කාටද? මහා සංඝරත්නයට පූජා කිරීම. ඒ නිසා නිරේතුරුව මහා සංඝරත්නය අරමුණු කරගෙන පූජා කරන්නා වූ දානයන් තුලින් රෝගී අයට අවශ්‍ය වන්නේ සැපේ බලය වැඩි වෙනවා. ඒ වගේම බෝධි වන්දනා සහ සීලයේ තුල ශක්තිමත් භාවය, මෛත්‍රියේ තුල ශක්තිමත් භාවය මේවාට කරන්න පුළුවන් හොඳ දේවල්. ඒ වගේම දැන් මට මතකයි වයෝවෘද්ධ පින්වතුන්ලා කීප දෙනෙක්ව මට මුණ ගැහුණු වෙලාවේ ඒ අය කිව්වේ ස්වාමීන් වහන්සේ මේ මට දැන් මතක නැහැ කියලා. අපි හුඟාක් වෙලාවට වයසක අයගෙන් පහුගිය කාලවල ලැබුවේ මොකද්ද? එක්ක කොන්දේ අමාරුවක්, එක්ක පපුය අමාරුවක්, එක්ක වකුගඩු අමාරුවක් මේ වැනි දේවල්. දැන් මේ වයෝවෘද්ධභාවයට පත් වෙන හුඟක් අයට මේ අමතක වීමේ රෝගයක් තියෙනවා. ඒගොල්ලන්ට මතක නැහැ ඊයේ කලේ මොකද්ද කියලා මතක නැහැ. අතීතයේ කලේ මොකද්ද කියලා මතක නැහැ. පුතා දුව සමහරලාට සමහර අයට මතකම නැහැ. සමහරට ටිකක් මතකයි. මාත් එක්ක මට මුණ ගැලව ස්වාමීන් වහන්සේ මට මොකුත් මතක හිටින්නේ නැහැ. ඒ මතක හිටින්නේ නැත්තේ ඇයි කියන කාරණේ. ඒතරේ මතක හිටින්නේ නැහැ කියලා කියන්නේ ධර්මානුකූලව මේ ධර්ම රූප කියන කේ දේවල් මැකිලා යනවා. දැන් කෙනෙක්ගේ වයසට යනකොට ඇහැ දුර්වල වෙනවා වගේම කන දුර්වල වෙනවා වගේම දිවනාසය දුර්වල නම් අන්න මනසත් දුර්වල වෙනවා. මනස දුර්වලා කියනවා මනසේ ගබඩා වෙලා තියෙන ධර්ම රූපයන් මැකිලා යනවා. මැකිලා ගියාට පස්සේ ආයිමත් ඒ මතක එන්නේ නැහැ. දරුවා පිළිබඳ මතක එන්නේ නැහැ. එනිසා කෙනෙක්ට නිරයතුරුවම වයෝවෘද්ධභාවයට පත් වෙනකොට ටිකෙන් ටික මතකයේ අමතක වෙලා යනවා නම් ඔබ මුලින්ම කරන්න ඕනේ මට අමතක වෙනවායි කියන චිත්තය අයින් කරගන්න. මොකද නිරයතුරුව මතකේ අමතක වෙන අය ඒ ගැන හිතමින් ගැටෙමින් තව තව අකුසල් රැස් කරගන්න. මොකද එයාට බයයිනේ දැන්. භයානක තැනක් ඒක. අමතකුණ වෙනවා කියන කාරණේ බයයිනේ තනි වෙනවනේ ලෝකෙ. එතකොට එයා නිරයතුරුව කරන්න ඕනේ මොකද්ද? තමන්ට මේ අසනීප තත්වයේ මුල් අවධියේදීම මට අමතක වෙනවා කියන කාරණේ ගැන හිතීටි ගැටි ගැටි ඉන්නේ නැතුව තමන්ට අමතක වෙනවායි කියන හිත අමතක කළා දාන්න. ඒ ගැන හිතන්න යන්න එපා. තේරෙනවද? නිරේතුරුව තමන්ට නෑ මතක තියෙනවායි කියන වඩන්නේ මතකේ තියෙනවායි කියන කාරණේ වඩමින් ඉස්සරහට යන තේන ඒ ඉස්සරහට යන ගමන් ඒ තමන් මේ මොහොතේ ධර්මයේ තුල ශක්තිමත් වෙන මොකද අනාගතේ අපි මතකේ අමතක වුණොත් සමහර විට අපිට පිංකම් කරගන්න මේ තේරුමක් නැහැ ඒ නිසා තමන් මේ දැනුවත් භාවයට පත් වෙන වෙලාවෙම පුළුවන් තරම් කුසලයේ තුල සීලයේ තුල ධර්මයේ තුල ශක්තිමත් භාවයට පත් වෙන මොකද අමතක වෙන කෙනාට අතීතේ කුසල් අතීතේ පින අමතක වුණොත් වර්තමානයේට අදාළවයි චුස්සිත සකස් වෙන්නේ. මොකද එයාට අතීතේ මුකුත් මතක කරගන්න බැහැ. වර්තමානයේට අදාළවයි චුස්සිත සකස් වෙන්නේ. එයා වර්තමානයේ තුල එයා මිය යන වෙලාවේ වර්තමානයේ සකස් වුණ හිත මොකද්ද? ඊට අදාළවයි ප්‍රසන්දියන්. ඒ නිසා මතකයේ අමතක වෙන දෙමාපියන්ට නිරේතුරුව ධර්මයේ තුල ස්ථානගත කරගල තියන්න දක්ෂ වෙන්න ඕනේ. එක පිරිත් ටිකක් අහන්න එක ධර්මදේශනාවක් අහන්න එක බුදුරජාණන් වහන්සේගේ රූපකායයක් දකින්න නිරේතුරුව වර්තමානයේ තුල පිනේ තියන්න පින තුල තියන්න මොකද වර්තමානයේට අදාළවයි චුස්සිත සකස් වෙන්නේ මොකද අතීතයේ මතකෙට එන්නේ නැහැ ඒ නිසා වර්තමානයේ තුල නිරේතුරුව කුසල්සිත ශක්තිමත් කරගන්න ශක්තිමත් කළා කොයි වෙලාවකවත් Tamanට අමතක වෙනවායි කියන හිත ගැන ගැටෙන්න එපා ඒ හිත අනිත්‍යයි කියලා දකින්න දකින්නකොට කුසල් පක්ෂය වැඩෙනවා ඒ වගේම අනාගතේ යන්න තව තව මේ අමතක වීමේ රෝගයේ සහිත පින්වතුන්ලා වැඩි වෙන්න පුළුවන් තේන්න මේ මන දුර්වල වෙන්න මන අමතක වෙන්න ප්‍රධානම හේතුවක් තමයි මේ මනසින් බුදුරජාණන් වහන්සේ පිළිබඳ වැරදි ආකාරයෙන් හිතනවා තේන ධර්ම රත්නය පිළිබඳ වැරදි ආකාරයෙන් හිතනවා සංඝ රත්නය පිළිබඳ වැරදි ආකාරයෙන් හිතනවා අම්මා තාත්තා පිළිබඳ වැරදි ආකාරයෙන් හිතනවා සිල්වතුන් ගුණවතුන් පිළිබඳ වැරදි ආකාරයෙන් හිතනවා දැන් වර්තමාන සමාජයේ බලන්නකො කොයි සානං බුදුරජාණන් වහන්සේගේ වැරදි හිතමින් ජීවත් වෙන කොච්චර ඉන්නවද කියලා. ඒගොල්ලෝ දැන් කතා කරන්නේ නෑ දැන් කොට්ටේට මේ හිස තියාගෙන ඇඳේ ඉන්නේ. නමුත් ඇඳේ ඉඳගෙනත් පන්සලට බැන බැන ඉන්නවා. ඇඳේ ඉඳගෙනත් බුදුරජාණන් වහන්සේ වැරදි ගැන කිත හිත ඉන්නවා. ඇඳේ ඉඳගෙනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු අහවල් ධර්ම මෙහෙම වෙන්න බෑ කියලා විතර්ක ඇති කරගෙන ඉන්නවා. නිරේතුරුම මනසින් ධර්ම විරෝධී දේවල් හිතනවා. ඒ වගේම අම්මා තාත්තා පිළිබඳ වැරදි හිතනවා. දැන් අපේ සමාජයේ කොච්චර දරුවෝ ඉන්නවද කියලා බලන්න අම්මා තාත්තා වැරදි ආකාරයෙන් හිතන දරුවෝ දැන් පාසල් දරුවෝ අතරත් ඉන්නවා ඒ අම්මා තාත්තා වැරදි කියලා ඒගොල්ලෝ හිතනවා. ඒතොර මේ අම්මා තාත්තා කියන්නේ මේ ලෝකේ දරුවෙකුට ඉන්න ගුණාත්මකම පිරිස. ඒ වගේම සීලයේ තුල ශක්තිමත් අය වැරදි කියලා ඉන්න උපාසකම්ම කෙනෙක් සිල් පැත්තෙක් ගන්න එයාගේ වැරදි දකිමින් සමහරු ජීවත් වෙනවා. ඒතොර මේ සිල්වතුන්ගේ ගුණවතුන්ගේ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නේ සංඝ රත්නේ දෙමාපියන්ගේ වැරදි දකිමින් නැති වැරදි මතු කරමින් විතර්ක ඇති කරමින් හිත හිතා ඉන්න අයට එහි අකුසල් විපාකයේ හැටියට නොනා මතකයේ අමතක වීමේ රෝගය හැදෙන්නේ එක හේතුවක් කවුරු හරි බලන්න හොඳට මතකයේ අමතක වෙච්ච කෙනෙක් එහෙම රෝගයේ තියෙන කෙනෙක් ඉන්නවා නම් එයා එක්ක බුදුරජාණන් වහන්සේ ගැන වැරදි විදියට හිත හිතපු කෙනෙක් එක්ක ධර්මයේ සංගයා පිළිබඳ
වැරදි විදියට හිතපු කෙනෙක්. එක්කෝ අයාගේ අම්මා තාත්තා පිළිබඳ එයා වැරදි විදියට හිතපු කෙනෙක්. එක්කෝ සිල්වතුන් ගුණවතුන් පිළිබඳ වැරදි විදියට ඉල්ලා ඔය ආස්වාදයේ තුල ජීවත් වෙච්ච පිරිස්. ඒතොර එවැනි අයට එවැනි ගුණවතුන් යන හිතන්නා වූ වැරදි සිතුවිලි නිසා ඒ මන අන්න විපාකයට සකස් වෙනවා. වයෝවෘද්ධ භාවයට එනකොට අක්‍රීය භාවයට පත් වෙනවා. එනිසා මේ අනතුරු ඉදිරියේදී මනුස්ස සමාජ ඉදිරියේ තියෙනවා. මොකද දිනෙන් දින ගුණවතුන් සිල්වතුන් නුදෙසා වැරදි ආකාරයෙන් සිටීමේ ක්‍රමවේදයන් බහුල වෙලා තියෙනවා නෝන. එනිසා ඔබ දක්ෂ වෙන්න. ඔබට අනාගතේ මේ මතකයේ අමතක වීමේ රෝගය ඇති වෙන්න පුළුවන්. මේක අනාගතේ හෙම්බිරිස්සා වුණ ප්‍රමාණයටම යන්න පුළුවන්. මොකද ඒසා සමාජයේ සද්ධාව දුර්වල වෙන්න මේ තෙරුවන් නුදෙසා වැරදි ආකාරයට සිතන ක්‍රමවේදයන් වැඩි වෙනවා. ධර්මයක් ඇහුවොත් ධර්මයක් දේශනා කළොත් බුදුරජාණන් වහන්සේ කිව්ව දේට වඩා විකෘතියක් අපිට සමාල්ලාට ඇහෙනවා. මේවා ගැන අපි හිතනවා මේවාට අපි බයිනෝ අනුන්ගේ දේවල් අපේ කරගන්නවා. මේවා නිසා අපේ මනත් අවසානයේ දුර්වල වෙන්න පුළුවන්. එනිසා මොනම හේතුවක් නිසාවත් ඔබ බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය සංඝ රත්නය කෙරෙහි වැරදි දෙයක් නම් හිතන්න එපා. ගුණවතුන් සිල්වතුන් දෙමාපියන් කෙරෙහි ඒ අය කෙරෙහි වැරදි දෙයක් හිතමින් විතර්ක ඇති කරගන්න එපා. එහි අකුසල් විපාක නිසා ඔබටත් අනාගතේ මන දුර්වල වෙලා මතකය අමතක වීමේ රෝගය සෑදෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේකින් මා දැන් පැහැදිලි කරගන්නට සූදානම් වෙන්නේ ඔබ බොහෝ දෙනෙක් අපට යොමු කරන ලද ගැටලුවක්. ස්වාමීන් වහන්ස මේ බොහෝ දෙනා විමසනවා බුද්ධ ශාසනයට සංස්කෘතියට පෙර නොවූ විරු හිංසාකාරී බලපෑම් එල්ලවන බව. ස්වාමීන් වහන්ස අපට මේ தত্ত্বය කොහොමද ධර්මානුකූලව පැහැදිලි කරගන්නට පුළුවන්? මෙහෙමයි ඉතින් මේ බුද්ධ ශාසනයට සංස්කෘතියට හිංසා කරන්නේ කවුද? අසද්දාව. එච්චරයි උතන ප්‍රශ්නයක් නෙමෙයි. එන්නේ ආස් බෞද්ධද සිංහලද ක්‍රිස්තියානිද මුස්ලිම්ද ඔය ප්‍රශ්නේ නෙමෙයි. දෙයිද ඕවා වැඩිපුරම සිද්ධ වෙන්නේ බෞද්ධින් නැතිනේ. නමුත් බෞද්ධයන් අතින් සිද්ධ වෙන්නේ ඊයේ බෞද්ධ පින්වතුන්ලා සද්ධාවේ දුර්වල. මේ බුදුප පිළිම වහන්සේ මෙතනින් අයින් කරන්න අලියතුන් පන්සල් වලට දෙන්න එපා. මේවා කවුද වැඩිම කියන්නේ? බෞද්ධ සිංහල ජනතාව. මේ මොකද්ද මේ වෙන්නේ? හේතුඵල ධර්මයක් නෝන. ගැටෙන්න දෙයක් අනුන් වැරදි කියලා දෙන්න දෙයක් එයා වැරදි කියලා දෙන්න කියන දෙයක් නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. මේ අසද්ධාවේ ලක්ෂණ. අසද්ධාව වැඩි වෙන්න නොනා සමාජයේ ක්‍රියාකාරීත්වයන් සකස් වෙන්නේ අසද්ධාවට අදාළව. ඒක හේතුඵල ධර්ම. ඒතර අසද්ධාවට අදාළව මේ ලෝකයේ සකස් වෙද්දී ලෝකයේ හැම වෙලාවෙම යන්නේ එක්කෝ ඇලීම දිශාවට එක්කෝ ගැටීම දිශාවට. උපේක්ෂාවට එන්නේ නැහැ. මොකද උපේක්ෂාව තමයි ධර්මයේ තුලයි උපේක්ෂාව වැඩෙන්නේ. දැන් මේ සමාජය තුල සිද්ධ වෙන්නේ මොකද? අසද්ධාව වැඩිම සද්ධාවේ දුර්වලතාවයන් සම්මාදිට්ඨියේ දුර්වලතාවයන් වැඩෙන්න අන්න ලෝකයා ඇලීම් සහ ගැටීම් දෙපැත්තට ඇලෙනවා. මේක මේ සද්ධාවේ දුර්වලභාවයක් කියන තැන ඉඳන් ධර්මයේ මතු කරගන්න දක්ෂණේ උපේක්ෂාවට ඇවිල්ලා නැහැ. එනිසා මේක මේ අසද්ධාවේ ලක්ෂණයක්. අසද්ධාව මතු වෙන්න මේ සෑම සමාජ ස්තරයක්ම සකස් වෙන්නේ අසද්ධාවේ ක්‍රියාදාමයන්ට අදාළව. යොරේ අසද්ධාවේ ක්‍රියාදාමයන්ට අදාළව සිද්ධ වෙන සෑම ක්‍රියාවක්ම එක්ක යන්නේ ඇලීමක් දිශාවට එක්ක යන්නේ ගැටීමක් දිශාවට. ආස්වාදයේ දිශාවටමයි යන්නේ. උපේක්ෂාව ධර්මයේ දිශාවට මේක කවදාකවත් එන්නේ නැහැ. ඒ නිසා අසද්ධාව වැඩි වෙන්න නොනා සමාජය තුල සකස් වෙන්නා වූ සියලුම ධර්මතාවයන් ඒ අසද්ධාව තව තව පෝෂණය වෙලා විනාශය කරා ඇලීම් ගැටීම් දිශාවට අකුසල් මූලයන් වැඩෙන දිශාවට ගිහිල්ලා තව තව සද්ධාව දුර්වල වෙන ක්‍රමවේදයන් තමයි සකස් වෙන්නේ. අසද්ධාව පෝෂණය වෙච්ච සමාධියක් කවදාකවත් ප්‍රශ්නයක් උපේක්ෂාව දිහාට අරන් යන දෙන්නේ නැහැ. ඒක මේ පල්ලිහා පිටිසගේ නෙමේ රටේ ඉන්න ප්‍රධානියාගේ පටන් සෑම ස්තරයකම මේ අසද්ධාව නිසාම නොනා ප්‍රශ්න ඇලීම් ගැටීම් දිශාවටමයි අරන් යන්නේ. ඒගොල්ලන්ට උපේක්ෂාවත් තැනට ගන්න තේරෙන්නේ නැහැ. ඒ ධර්මයක් දන්නේ නැහැ, ධර්මයක් වැඩෙන්නේ නැහැ, සද්ධාවක් වැඩෙන්නේ නැහැ. ඇයි මේ අසද්ධාව තුල අපිව නිරේතුරු ඇලීම් ගැටීම් දෙකට දෝලණය කරලයි තියෙන්නේ. එතෙන්දි gedara නෝනයි මහත්යයි රණ්ඩු උනත් ඒ නෝනයි මහත්යයි සමාදානය කරන්න නෙමේ සමාජය යන්නේ. එක්කෝ ඒ නෝනට එක්කෝ ඒ මහත්යයට වසකුප්පියක් හරි විකුණලා ඒ වසකුප්පියෙන් ලැබෙනා වූ ආදායමෙන් ආර්ථිකය දුවවන්නයි ලාභයක් ලබන්න තමයි ඉස්සරහට යන්නේ. නෝනයි මහත්යයි රණ්ඩු වෙද්දී ඒ සන්දුව විසඳෙන මාර්ගයකට නෙමේ යන්නේ. ඒ දෙන්නම කාමයේ වර්ධවා ඇසිරීමට යොමු කළා. ඒ කාමයේ වර්ධවා ඇසිරීම තුලින් ආර්ථිකය මුදල් හොයන ක්‍රමවේදයට දුවන්නයි යන්නේ. ඒක මේ අසද්ධාවේ ලක්ෂණය. ඒතර මේ අසද්ධාවේ ලක්ෂණ තුලින් ඔය අලි ප්‍රශ්න වේවා, පන්සල් ප්‍රශ්න වේවා, බුදු පිළිම ප්‍රශ්න වේවා මේ සෑම දෙයක්ම නොනා ඇලීමේ ගැටීමේ දිශාවට ගිහිල්ලා මේ දෙන්න කඹ ඇද ගන්නවා. මේ ඇද ගැනීම තුල තව තව දෙගොල්ලම වෙහෙසටපත් වෙනවා. තව තව සංස්කාර රැස් වෙනවා. ඒවා නිසා අනිත්‍යයත් මේවට ගැටෙනවා. ගැටිලා අවසානයේ මේක සැබෑ හේතුව උපේක්ෂාව කියන කාරණේ මතු කරගන්න සැබෑ හේතුව සද්ධාව කියලා දකින්නේ. එතකොට මෙතන මේ කාටවත් බයින්න දෙයක් නැහැ. මම මේ කියන්නේ කාගෙන්වත් වැරදි නෙමෙයි. මේ දේ හේතුඵල ධර්මයක්මයි.
මේ හේතුඵල ධර්මයේ දැකලායි මේක නිවැරදි කරන්න බැහැයි කියන කන දැකලායි අපි මේ වෙන් ගැලවිලා ගියේ. ඒ නිසා ඔබ දක්ෂ වෙන්න ඔබට මේ දේ නිවැරදි කරන්න බැහැ. ඔබට මේ දේ නිවැරදි කරන්න බෑ. ඔබ මේ නිවැරදි කරන්න බැරි ලෝකයේ කමටහනක් කරගෙන ඔබ ගැලවිලා යන. එතනයි තියෙන්නේ. මේක කවදාකවත් නිවැරදි කරන්න බෑ. මොකද නිවැරදි කරන්න නම් අපි මේක උපේක්ෂාව කියන තැනට ගන්න වෙනවා. උපේක්ෂාව කියන තැනට ගන්න නම් ඕන අනිවාර්යම සද්ධාව තුල සමාජයේ පෝෂණය වෙන්න වෙනවා. එහෙනම් එතන පෝෂණය වෙන්නේ නැත්නම් අපිට කවදාකවත් උපේක්ෂාව ධර්මයේ කියන තැනට කවදාකවත් එන්න බෑ. නමුත් දැන් අපි මේවට විරුද්ධව කතා කරන්නේ අපිට මේ උපේක්ෂාව කියන තැනට එන්න. නමුත් උපේක්ෂාව කියන තැනට එන්න බෑ. අපිත් ඉන්නේ ඇලීම සහ ගැටීම කියන තැන. අපි ඇලීම සහ ගැටීම කියන තැන දෝලන වෙමින් ඒ දෙකට පොහොර දාමිනුයින් අපි හදනවා නම් උපේක්ෂාව සද්ධාව කියන තැනට එන්න කවදාකවත් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා නිරේතුරුවම සමාජයේ සිද්ධ වෙන වැරදි තියෙනවා නම් ඒ වැරදි වලට අපි ප්‍රතික්‍රියා දක්වන්න ඕනේ ඇලීමයි ගැටීමයි දිශාවට ගිහිල්ලා නෙමෙයි. එතෙන්දී අපි ධර්මානුකූලව අපි තව තව සද්ධාව තුලින් ශක්තිමත් වෙමින් තමයි ප්‍රශ්නෙට විසඳුම් කරා පිට යන්නේ. තේන? මොකක් හරි පුංචි විසඳුමක් හරි ලැබුණොත් එතනින් ලැබෙවි. එහෙම නැතු අපි මේ වාට විසඳුම් හොයාගෙන යන්නේ අපි සද්ධාව මරාගෙන නම් පුතේ අපිත් විනාශය කරා යන්නේ. සමාජය විනාශය කරා යද්දී ඒ විනාශය කරා යන සමාජය නිසා අපිත් විනාශය කරා යනවනන්න ඕන. ඒක හරිම මොඩකම. නමුත් මේ කිසිම දෙයකට මම නම් මේ මොහොතේ සිද්ධ වෙන කිසිම දෙනකට කිසිම කෙනෙකුට අනේ මෙයා වැරදි කියලා කියන්නේ මේ දකින්නේ මම නම් ධර්මයමයි. මම නම් දකින්නේ ධර්මයමයි. මේ දකින ධර්මයේ දකිද්දී මට ආයිමත් සූත්‍ර පොත් කියවලා ධර්මය හොයන්න ඕනේ නැහැ. ඔය සමාජයේ ඇලීම් ගැටීම් දිහා දකිද්දී මුළු සූත්‍ර පොතේ මාර්ථය මම ඔය සමාජය තුලින් දකින්න. සමාජය තුලින් දකින්න. එහෙනම් මේ ධර්මයේ දකින්නේ මේ ධර්මයේ දකිද්දී ධර්මය අවබෝධ කරගන්න. ධර්මයේ ජීවිතයට එකතු කරගන්න. නමුත් අපි ධර්මයේ දකිද්දී ධර්මයට ගැටිලා ධර්මයට ගැටිලා අපිත් අධර්මයට ගිහිල්ලා මෝහයයි අවිද්‍යාවයි අසද්දාවයි සම්මාදිට්ඨිය දුර්ලභාවය ජීවිතයට එකතු කරගන්න. එනිසා නිරේතුරුවම සමාජය තුල මේ තියෙන ආ වූ දේවල් හේතුඵල ධර්මයක්. මේවා නිවැරදි කරන්න බෑ. නිවැරදි වුණත් තාවකාලිකයි. එනිසා නිරේතුරුවම අපි දකින්න මේවා තුලින් ධර්මය මතු කරගෙන දෙයියනේ මේ විකෘති වූ අසද්දාවෙන් පිරුණා වූ මේ ලෝකයෙන් මම අවම වශයෙන් උතුම් සෝවාන් ඵලයට පත් වෙනවා කියන චිත්තයවත් ඇති කරගන්න එතන තමයි අපි නිරේතුරුවම මේ ප්‍රශ්නෙට විසඳුම් සොයාගත් කෙනෙක් බවට පත් වෙන්නේ. ස්වාමින් වහන්සේ තෙරුවන් සරණයි. ඔබ වහන්සේ අගනුවරින් බැහැර බොහෝ ඈතක වැඩ වාසය කළත් ඔබ වහන්සේ නිරතුරුවම උදෑසන ප්‍රාර්ථනා කරන්නාසේ නපුරු මිනිසුන් නපුරු සතුන් නපුරු අවස්ථාවන් ඔබ වහන්සේට කෙලෙසකවත් මුණ නොගැසේවා. එසේ මුණ ගැසුණත් ඔබ වහන්සේ තුල වූ චිත්ත ශාන්තිය ඔබ වහන්සේට ආරක්ෂාව පිණිස තවදුරටත් ප්‍රබල වේවා.